ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ හැම දිනම සූදානම් වෙන්නේ මේ වෙලාවේදී අපි භාවනා වැඩමුළුවේ අවසානාංගයේ වෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. ඉතින් අපි මේ පාර මේ වැඩමුළුවට ඉදිරියෙන් තියාගත්තේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුන මජ්ක්‍ධිම නිකාය සඳහන් වන තුන්වෙනි කොටසේ සඳහන් වන චූල ශුන්්‍යත සූත්‍ර දේශනාව. ඉතින් අපි මේ දින කිහිපේ ඒ බුදු දේශනාව පියවරෙන් පියවර සාකච්ඡා කරමු. ඉතින් ඒ චූල ශුන්්‍යත සූත්‍ර දේශනාව දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ පූර්වාරාම විහාරස්ථානයේ. ඉතින් මේ පූර්වාරාම විහාරයේ බුදුරජාණන් වහන්සේ වැඩෙද්දී ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණලා අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ නාගරක කියන නියම් ගමේදී, ශාක්‍ය ජනපදයේ නාගරක නියම් ගමේදී දේශනා කළා, ආනන්ද මා මේ දිනවල බොහෝ කොට ශුන්්‍යතා සමාපත්තියෙන් වැඩ ඉන්නේ, ශුන්්‍යතා සමාපත්තිය තුළ වැඩ ඉන්නේ කියලා. ඉතින් මට ඒ ඇසුන විදිය හරිද කියලා අහනවා. මං ඒ අසා දැනගත්ත විදිය හරිද භාග්‍යවතුන් වහන්සේ කියලා අහනවා. ඒ ඇහුව වෙලාවේදී බුදුජානක හිමි කියනවා, ආනන්ද ඔබ මනාකොට අසලා තියෙනවා, මා එහෙම දේශනා කළා, ආනන්ද මා දැනුත් බහුල කොට ශුන්්‍යතා සමාපත්තිය තුළ තමයි වැඩේ ඉන්නේ. ශුන්්‍යත සමාපත්තිය වැඩ ඉන්නේ කියලා කියද්දී ඇත්තටම බුද්ධ දේශනාවේ අපේ අවසාන පරමාර්ථය තියෙන්නේ ඒ ශුන්්‍යත සමාපත්තියට සම්බන්ධීම. ශුන්්‍යත ඉහරණයට පත්වීම. එතකොට මෙන්න මේ කියන ශුන්්‍යත ඉහරණයට පත්වෙනවා කියලා කියන්නේ ඇත්තටම කෙනෙක් ශුන්්‍යතාවය අත්දකින්නේ එයාගේ සිත සම්පූර්ණ ශූන්‍යත්වයට පත්වීම තුළ, එයාගේ පුද්ගලත්වය ශූන්‍ය වීම තුළ. එයා අපි කියනවා මේ ශුන්‍යතා සමාපත්තියට, ශුන්‍යත ඉහරණයට පත්වෙනවා කියලා. ඉතින් මෙන්න මේ කියන ශුන්‍යත සමාපත්තියට කෙනෙක් සමවදින්න යන මාර්ගයේදී දැන් අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ශුන්‍යත විහරණය කියලා කියන්නේ මොකක්ද? මොකක්ද ඔය කියන ශුන්‍යත විහරණයට පත් වෙනවා කියලා කියන්නේ කියලා. ඇත්තටම මේ ශුන්‍යත විහරණය කියන දෙයට, ශුන්‍යත විහරණයට අපිට මෙහෙම හිතලා දැම්ම ශුන්‍යත විහරණයට සම්බන්ධිනවා කියලා එහෙම හිතලා සමවදින්න බෑ. ශුන්‍යත විහරණයට කෙනෙක් සම්බන්ධින්නේ යාගේ සිතේ පිරිසුදු භාවයත් එක්ක, සිතේ පවතින ප්‍රභාස්වර භාවයත් එක්ක ඒ ශුන්්‍යත විහරණයට අපිව ගිල්ලවනවා. සබදාහම ටිකට් පියවරෙන් පියවර පියවරෙන් පියවර සිත පිරිසුදු වෙන්න වෙන්න, පාරිශුද්ධත්වයට පත් වෙන්න වෙන්න ඒ විහරණයට අපිව විහරණය සමග එකතු කරනවා. ඇත්තටම කවුරු හරි කෙනෙක් ශුන්්‍යත විහරණයට පත් වුණාට පස්සේ එයාට ශුන්්‍යත විහරණයට පත් වෙච්ච කෙනෙක් හම්බෙන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ශුන්්‍යත සමාපත්තියට සමවදින කෙනෙකුත් නැහැ, ශුන්්‍යත සමාපත්තිය තුළ ඉන්න කෙනෙකුත් නැහැ, එයින් උඩට එන කෙනෙකුත් නැහැ. ඇත්තටම ඔබේ පුද්ගල ස්වභාවයේ දියවෙන්න තමයි ඔබේ ශුන්්‍යත විහරණයට, ශුන්්‍යතාවයට ගමන් කරන්නේ.
ඇතරම බුද්ධාගම කියලා කියන්නේ ශුන්‍යතා දර්ශනය. ඒක ශුන්‍යතාවය පිළිබඳ කරන ඉගැන්වීමක්. ඇතරම ටිකක් ගැඹුරුයි. ඉතින් අපි බලමු මේ දවස් කීපේ පියවරෙන් පියවරේ ශුන්‍යත දහම පිළිබඳ සාකච්ඡා කරන්න. ඉතින් එතකොට දැන් ශුන්‍යත විහරණයට පත් වෙනවා කියන්නේ දැන් ගොඩාක් කෙනෙක්ට එකපාරට දෙන්නේ ශුන්‍යත ස්වභාවයේ ශුන්‍යත්වයේ අත්දකින්නවා කියලා කියන්නේ මේ නිකන් අපි කියන්නේ මේ හිස් ස්වභාවයකට පත් වීම වගේ අදහසක්. අපි හිස් ස්වභාවයකට පත් වෙනවා ඇතුළ ඇත්තටම ශුන්‍යත විහරණය කියලා කියන්නේ එහෙම හිස් වීමක් නෙවෙයි. එහෙම හිස් ස්වභාවයකට දැන් අපේ සිත හිස් වෙලා තිබ්බොත් හිත හිස් වීම ශුන්‍යතාවයේ හැටියට අපි ගත්තොත් මම කියන්නේ එතන අශුන්‍ය වෙච්ච දෙයක් තියෙනවා. ඒ අශුන්‍ය වෙච්ච දේ තමයි ශුන්‍යත ශුන්‍ය බව හිස් බව. ඇයි ඒ හිස් බවෙන් එක අශුන්‍ය වෙලා නැහැනේ? දැන් අපි නිවරාණය කියන්නේ හිස් බව කියලා ගත්තොත් නිවන හිස් වෙනවා. නිවන හිස් වුණොත් හිස් කියන අරමුණ එතන පවතිනවා. ඒ නිසා අපි කියන්නේ නිර්වාණය ශුන්‍යතාවය කියන්නේ හිස් බව කියන මෙහෙම නෙගටිව් අර්ථයකට යන්නේ නැහැ. ඇත්තට මේක පොසිටිව්වත් නෙගටිව්වත් අදහසක් නෙමෙයි ශුන්‍යතාවය කියලා කියන්නේ. ශුන්‍යතාවයට පරිවර්තනය වීම කියලා කියන්නේ. දැන් අපි මෙහෙම හිතමුකෝ දැන් දැන් ශුන්‍යතා විහරණයට පත් වෙනවා කියලා කියන්නේ මට දැනෙන මට්ටමින් මට තේරෙන්නේ මේ විශ්වයේ එක්තරා රිද්මයකට ගමන් කරනවා. මේ මුළු විශ්වයේම එක රිද්ම් එකකට කම්පණය වෙමින් පවතිනවා. ඒ විශ්වයේම එක රිද්මයකට කම්පණය වෙමින් පවතිද්දී යම් තැනකදී අපි මේ විශ්ව රිද්මයෙන් අයින් වෙලා පුද්ගලයක් අනන්‍යතාවයක් නිර්මාණය කරගෙන අපේ තනියම කම්පණය වෙන්න පටන් ගන්න රිද්මෙන් අයින් වෙලා තනියම චලනය වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ තනියම කම්පණය වෙච්ච අපි නැවත ඒ පුද්ගල කම්පණය අයින් පුද්ගල චලනය පුද්ගල කම්පණය අත්හැරලා නැවත අර රිද්මේ සමග විශ්වයේ රිද්මේ සමග එකතු වෙනවා. ඒ විශ්වයේ රිද්මේ සමග එකතු වුණාම අපි කියනවා අන්න එයා නැවත ශුන්‍යතාව ශුන්‍යත විහරණයට පත් වුණා. නැවත ඇත්තටම ශුන්‍යතාව විහරණයට පත් වෙනවා කියන්නේ තමන් නැවත සමස්තේ බවට පරිවර්තනය වීමවා. ඒක හිස් වීමක් නෙමෙයි. ඇත්තටම මොකකින්වත් නැතිවීමකුත් නෙමෙයි ඒක. දැන් උදාහරණයක් ගමුකෝ මේ විදිහට අපි හිතමු ගඟක් තියෙනවා. මුහුදක් ගමුකෝ. මුහුදේ විශාල මැද දියසුලියක් හැදෙනවා. මුහුද මැද නැත්නම් ගඟක් මැද දියසුලියක් හැදුනට පස්සේ දියසුලිය උත්සාහ කරනවානේ එයා වෙනම අනන්‍යතාවයක් හදාගන්න. එයා උත්සාහ කරනවා වෙනම පැවැත්මක් වෙනම අනන්‍යතාවයක් හදාගන්න. දැන් දියසුලිය දැන් අර ඒ මුහුදේ මුහුදම තමයි. හැබැයි මුහුදෙන් එයා වෙනම වේගයක් හදාගෙන එයා වෙනම චලනයක් හදාගෙන වෙනම තනියම භ්‍රමණය වෙනවා. තනියම දැන් ගඟ ගලද්දී එයා දියසුලිය මොකද කරන්නේ? දියසුලිය තනියම චලනයකට පත් වෙනවා. තනියම භ්‍රමණයකට පත් වෙනවා. එතකොට හැබැයි දැන් දියසුලියට කවදාකවත් හැමදාම මේ තනියම භ්‍රමණය වෙන්නේ බෑ. දියසුලියට කවදාකවත් තනියම පවතින්න බෑ. ඉතින් අපි හිතමු මේ දියසුලිය යම් දවසක නතර වෙලා ආපහු ඒක මුහුද බවට පරිවර්තනය වෙනවා. නැත්නම් අර ගඟේ ගලාගෙන ගිය දියසුලිය දැන් ගඟේ ඇතුලේ තියෙන දියසුලිය නැවත නතර වෙනවා. අතුරුදහන් වෙනවා. නතර වෙලා ගඟක බවට පරිවර්තනය වෙනවා. එතකොට මං අහුවොත් ප්‍රශ්නයක් ඔබෙන් එහෙනම් දැන් දියසුලිය අතුරු නැති වෙද්දි මොනවා හරි දෙයක් අඩු වුණාද මුහුදේ? නෑනේ. මොනවා හරි ගඟේ දෙයක් අඩු වුණාද? නෑ. මොකද ගඟ කියලා පැවතුනේම දැන් දියසුලිය කියලා වෙනම දෙයක් තිබෙන්නේ ඒ දියසුලිය කියන තැන තිබෙත් මුහුදම තමයි.
ගඟ කියන දැන් ගඟේ දියසුලිය හැදුනට ඒ දියසුලිය හැදිච්ච තැන පවා වෙනම දෙයක් හැදුන්නේ නැහැ නේ. 아무ද ඒ ගඟේම වතුරනේ එක දිශාවකට වෙනම අනන්‍යතාවයක් දියරැල්ලක් එක පැතරැල්ලක් අරගෙන ගත්තේ. අන්න ඒ වගේ තමයි මෙන්න මේ කියන අපේ පුද්ගල ස්වභාවයේ ඉවත් වෙද්දී අර දියසුලිය නතර වුණාට පස්සේ මොනවත් මේ 아무තුවෙන් නතර වෙන්නේ නැති වෙන දෙයක් නැහැ. හරියට මේ වගේ උදාහරණයක් කිව්වොත් අපි රැයට හීනයක් දකිනවා. අපි විශාල අපිට වටිනා කියන දේපල වස්තු තියෙන මහා අපි අපි ඔබ ඔබ විශාල රජෙක් වෙනවා. ඔබ රජෙක් වෙනවා, ඔබ ඔබට ධනෙ තියෙනවා, පිරිවර සේනාවෙ ඉන්නවා. මහා රජෙක් වෙච්චි ධනෙ තියෙන විශාල රාජ්‍යයයි රජෙක්ගේ හීනයක් ඔබ දකිනවා. ඊට පස්සේ ඔබ උදේ නැගිටිනවා. උදේ නැගිටිට පස්සේ මං අහන්නේ ඇත්තටම ඔබට වස්තුව ධනය රජකම හීනේ නැගිට්ටාම නැති වුණාද? එහෙම මොකද නැති වුනේ නෑනේ. මොකද හීනේ ඇතුලේ කිසිම දෙයක් තිබ්බේ නැහැ. එහෙම නැති වෙන්නේ. ඒ නිසා ඔබ සුන්නිත සමාපත්තියට සම්වදිනවා කියන්නේ ඔබට මොනවද මේ නැති වීමක් නෙමෙයි, ඔබ ඔබේ යථාර්ථයට අවදි වීමක්. යථාර්ථයට අවදි වුණාම 아무තේන් ඔබට නැති වෙන කිසි දෙයක් නැහැ. ඔබේ බොරුව නැතිලා යනවා එච්චර. ඒ අවිද්‍යාව නේද? හැබැයි අවිද්‍යාව කියලා දෙයක් කවදාකවත් තිබ්බ දෙයක් නෙවෙයි. හීනෙන් නැගිටitar පස්සේ හීනේ කවදාකවත් තිබ්බ දෙයක් නැති වෙන්නේ නැහැ. මොකද හීනේ ඇතුලේ කිසිම දෙයක් ඇත්තෙම තිබ්බේ තිබ්බේ නැහැ කිසිම දෙයක්. අන්න ඒ වගේ තමයි මේ ශුන්‍යතා සමාපත්තියට අපි අපේ ඇතුළ සමවදෙද්දී සුන්නත විහරණයට සමවදෙද්දී අපේ පුද්ගල දෘෂ්ටිය නැති වෙනවා කිව්වට එහෙම කවදාකවත් මේ විශ්වයේ පුද්ගලෙක් ඉඳලා නැහැ. අපි මේ හීනයක් දකිමින් ඉන්න අවස්ථාවක තමයි මේ ඉන්නේ. ඉතින් අර හීනෙන් නැගිටිට පස්සේ ඒක හිතව රජුරෝ නැති වෙනවා වගේ අපි ශුන්‍යතා විහරණයට සමවදෙද්දී අර පුද්ගලයෙක් කියලා හිතාගෙන හිටපු අවිද්‍යාව නැති වෙනවා මිසක් ඇත්තටම නැති වෙන දෙයක් නැහැ. නැවත ඔබ යථා ස්වභාවයට පරිවර්තනය වෙනවා. නැවත ඔබ මේ රිද්මයට විශ්වයේ රිද්මය සමග ඒකාත්මික බවට පත්වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතර අපි තේරුම් ගන්න ඕන දේ තමයි දැන් මෙතන අපිට මේ රිද්මයට සම්බන්ධින්න බැරි වෙලා තියෙන්නේ. නැවතර දියසුලිය මේ නැවත මුහුද බවට පරිවර්තනය වෙන්නේ නැත්තේ ඒ අන්නේ ඒ පරිවර්තනයේ වෙලා නැති නිසායි අපිට තාම මේ අපිට ඇතුලේ දැනෙන්නේ ඔබ වෙනම කෙනෙක් හැටියට. දැන් ඔබට තාම දැනෙනවා නම් ඔබ වෙනම කෙනෙක්, හාමුදුරුවෝ වෙනම කෙනෙක්. දැන් මට මම වෙනම පවතිනවා. ඒ වෙනමම පවතින මට වහන්සේව පේනවා, මේ බුදු පිළිමේ පේනවා කියලා ඔබ සමස්තයෙන් ඔබව වෙන් කරගෙන දකිනවා නම් ඔබ සමස්තයෙන් වෙන් වෙච්ච කෙනෙක් හිටිට දකිනවනะ ඔබෙන් පරිබාහිර ලෝකයක් තියෙනවා. ඔබ වෙනම ඉන්නවා. දැන් එතකොට ඔබට දුෂ්ටකම් කරන ලෝකයක් තියෙනවා. ඔබට ආදරය කරන ලෝකයක් තියෙනවා. ඔබට ගරු කරන ලෝකයක් තියෙනවා. ඔබට ගරු කරන්න නැති ලෝකයක් තියෙනවා කියලා ඔබ ඒ දකින දැක්මම තමයි ඔබේ අවිද්‍යාසහගත සිත. අපි කියන්නේ ඔබ දියසුලියකට අහුවෙලා ඒ සමස්තේ බවට පරිවර්තනය වුණාට පස්සේ එතකොට ඔබට කවද කොයි වෙලාවකවත් ඔබෙන් වෙන් වෙච්ච කෙනෙක් විශ්වය හම්බෙන්නේ නැහැ. දවසක් එක පූජකයෙක් කියනවලු ඒ පූජකයෙක් ඉඳලා මේ පූජකයා අවුරුදු 30ක් විතර කවදාක්වත් කායකවත් කතා කරලා නැහැ. ඇත්තට මේ පූජකයාට කියන්න කියලා දෙයක්වත් නැහැලු. එයාට කතා කරලා තව කෙනෙක්ට කියන්න දෙයක්වත් නැහැ. ඒ නිසා එයා සත්‍ය තේරුම් ගන්න තියෙනවා. සත්‍ය අධ්‍යක්ලා තියෙනවා. ඒ සත්‍ය අධ්‍යක්ෂපු එයාට කියන්න කිසිම දෙයක් නැහැ. එයා අවුරුදු 30ක් බොහොම නිශ්ශබ්දව බොහොම නිහඬව සිටියා. බොහොම නිහඬව නිශ්ශබ්දව හිටියේ එයාට දවසක් දැන් ඉන්දියාවේ හිටියේ. ඉන්දියාවේ ඒ එංගලන්තේ ආපු යුද්ධ භටයෝ හිතුවා මෙයා කිසිම ඇඳුමක්වත් නැතුව ඒ පාරවල යනවා.
ඉතින් එතකොට මෙයා ඒ ඉන්දියා එංගලන්තේ බටේ හිතුවා මෙයා මේ ඔත්තුකාරයෙක් වෙන්න ඕන. මෙයා ඔත්තුකාරයෙක් වෙන්න ඕන කියලා මෙයායි කතා කරලා අහනවා ඔබ කවුද කියලා. ඔබ කවුද කිව්වහම එයා කිසිම උත්තරයක් දෙන්නේ නැහැ hina වෙනවා. නැවතත් අහනවා ඔයා කවුද කියලා. ඒත් උත්තරයක් දෙන්නේ නැහැ. එතකොට මේ ඉංගලන්තේ බටයෝ මෙයාට වෙඩි තියනවා. මෙයාට වෙඩි තියලා මෙයා මරණයටපත් වෙන මොහොතේදී ඔහු කියනවා මා ඔබමයි කියලා. මා ඔබමයි කියලා. කියන්නේ මා දෙකේ ඒතර කියන ඔබ යම්සේද මා එසේමයි. ඉතින් මං හිතන්නේ සමහර විට ඉංගලන්තේ බටයන්ට කිව්වේ මොකද්ද කියලා තේරුණාද කියලා. ඒත් සමස්තයට දියවිච්ච කෙනෙක්ට පුද්ගල ස්වභාවයේ සම්පූර්ණ දියවිලා ඉවර වෙච්ච කෙනෙක්ට එයාට මේ විශ්වයේ ඔහුගේ ඔහුවත් තනි කියලා ඔහුවත් ඔහුගෙන් වෙන් වෙච්ච ස්වභාවයක්වත් විශ්වේ දැනෙන්නේ නැහැ. ඔහුගේ සිත ගැඹුරු නිහඬ භාවයක ගැඹුරු නිශ්ශබ්ද භාවයක මුළු විශ්ව රිද්මේ සමගම දෝලණය වෙමින් මුළු විශ්ව රිද්මේ සමගම ඒකාත්මික වෙමින් භ්‍රමණය වෙනවා, චලනය වෙනවා. ඉතින් එතකොට අන්නේ ඒ කියන පුද්ගල ස්වභාවයේ සම්පූර්ණ දිය වෙලා මා ඔබමයි කියන දවස, ඔබ මා කියන දවස ආපු දවසට අපි කියන ඔයා ශුන්්‍යතාවයට එකතු වෙලා. එයා ශුන්්‍යතා රිද්මේ ශුන්්‍යතාවය තුළ වැඩ ඉන්නවා. මාවට කියන්නේ මේ ශුන්්‍යතාවය තුළ තමයි මේ මල් පිපෙන්නේ, ගස් පැලවෙන්නේ, සූර්යා පායන්නේ. මේ සියල්ලම එකම ශුන්්‍යතාවයක් තුළ සිද්ධ වෙනවා. මේ සමස්තයම මුළු විශ්වයම ඒ ශුන්්‍යතාවයක් තුළ අරක් අරගෙන ඉන්නවා. ඒක මා මේ කියන වචන ඔබට මොන මට්ටමින් තේරෙද කියන්නේ මට තේරෙන්නේ නැහැ. ඒක ඒ වුණාට ඒක තමයි යථා ස්වභාව විශ්වයේ තියෙන. දැන් උදාහරණයක් කියන්නකෝ. දැන් අපි අර මුහුදේ උපමාව ගත්තානේ. දැන් මෙහෙම හිතන්න. දැන් අපි කියන්නේ මුහුදේ රැලි තියෙනවා. මුහුදේ රැලි තියෙද්දි දැන් මේ පුද්ගල ස්වභාවය කියන්නේ හරියට මුහුදේ රැල්ලක් වගේ. දැන් මුහුදේ රැල්ලක් උත්සාහ කරනවා එයා තනියම අනන්‍යතාවයක් හදාගන්න. හැබැයි අපි තේරෙනවා දැන් මුහුදේ රැල්ලට, දැන් රැල්ලක් ගත්තොත් රැල්ලට තියෙනවා ආරම්භයක් තියෙනවා, පැවතීමක් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා. අන්නේ වගේ තමයි ඔබේ ඇතුළත් ඔබ වෙනම හදාගෙන ඉන්නවා මනස ඇතුලේ සිටිවිල්ලකින් පුද්ගලයෙක් පිළිබඳ අදහසක්. එතකොට අන්නේ අදහසෙන් ඔබ පුද්ගල අනන්‍යතාවයක් හදාගෙන ඉන්නවා. ඒ හදාගත්තට පස්සේ ඔබට තියෙන ඒ පුද්ගලයාට ඉපදීමක් තියෙනවා. ඒ පුද්ගලයාට ලෙඩවීම, ජරාවට පත්වීමක් තියෙනවා. ඒ පුද්ගල ස්වභාවයට මරණයක්, ඒ පුද්ගල ස්වභාවයට මරණයක් තියෙනවා. අට ගැනීමක්, උපාදයක්, තිතියක්, භංගයක්. හැම සිතකටම, හැම රූප කලාපයකටම උපාද, තිති, භංග කියන ස්වභාවයක් තියෙනවා. හැම නාම රූපයකටම මේ ස්වභාවය එකයි. ඉතින් ඔබ මේ නාම රූප දෙකෙන් එකක් මම කරගෙන හිටියාම ඔබට වෙන්නේ අහ මුහුදු රැල්ලක් එයා තනියෙන් මම කියලා හිතාගත්තා වගේ හට ගැනීම, වෙනස් වීම, වෙනස් වෙමින් පැවතීම, නැතිවීම කියන ධර්මතාවයට මුහුණ දෙන්න වෙනවා. අනිත්‍ය කියන ස්වභාවයට මුහුණ දෙන්න වෙනවා. දැන් මං අහන, දැන් අපිට හරියටම තේරුණොත්, හරියටම අපිට තේරෙන්න ගත්තොත් දැන් මුහුදු රැල්ලක් කියලා එකක් ඇත්තටම වෙනම දෙයක් නෑනේ. මුහුදු රැල්ල කියන්නේ මුහුදම තමයි. අයි දැන් අපිට දැන් මුහුදේ වතුර අයින් කළ රැල්ල වෙනම කියන්න බෑනේ. දැන් අපි මුහුදේ දියසුලි කිව්වත්, මුහුදේ රැලි කිව්වත්, මුහුදේ දියසුලි කියලා වෙන වෙනම කතා කළත් ඇත්තටම සමස්තයක් වශයෙන් තියෙන මුහුද. දැන් එතකොට අපි යම් දවසක මුහුද බවට පරිවර්තනය වුණොත් අපිට ආරම්භිකුත් නෑ, අවසානිකුත් නෑ. එතකොට අපිට තේනවා ඒ එතකොට හැම කම්පනයක්ම, හැම චලනයක්ම, හැම රැල්ලක්ම ඒ මුහුද තුළ පවතිනවා. හැබැයි
මුහුද කියන්නේ තනි රැල්ලවත් නෙමෙයි, දියසුලියවත් නෙමෙයි. මුහුද කියන්නේ තනි රැල්ලවත්, දියසුලියවත් නෙමෙයි. අන්න ඒ වගේ අර ශුන්්‍යතාවය සමාපත්තියට සංවදිනවා කියන්නේ අර සමස්තයේ බවට පරිවර්තනය වීමක් නැවත. අර පුද්ගල වෙනම හදාගෙන හිටපු පුද්ගලත්තේ අයින් වෙලා අර රැල්ල මම කියලා හදාගෙන හිටපු රැල්ලෙන් අයින් වෙලා මුහුද බවට පරිවර්තනය වෙන අවස්ථාව. ඉතින් දැන් මේ මාර්ගය වැඩිමේ අපේ බලාපොරොත්තු ඒක තමයි. නැවත මේ ශුන්්‍යතාවය සමග එකතු වෙන. දැන් ඒක දැන් මේ විදිහට තව උදාහරණයක් මම මේක තේරුම් ගන්න කියන්නම්. දැන් බෝධිධර්ම හාමුදුරුවෝ චීනෙට බුද්ධ ආගම අරන් ගියානේ. බෝධිධර්ම හාමුදුරුවෝ චීනෙට සෙන් බුද්ධ ආගම අරගෙන ගියාට පස්සේ ඒ චීන අධිරාජ්‍ය උන්වහන්සේව ගෞරවයෙන් පිළිගර ගන්නවා. චීන අධිරාජ්‍ය බොහොම ගෞරවයෙන් පිළි අරගෙන බෝධිධර්ම ස්වාමීන් වහන්සේට කියනවා, මම මෙහෙමයි මෙච්චර පන්සල් හදලා තියෙනවා, මම මෙච්චර පින්කම් කරලා තියෙනවා, මම මෙච්චර පින්කම් කරලා තියෙනවා, මෙච්චර මේ විහාර විහාරස්ථාන හදලා තියෙනවා, මෙච්චර මං දන් දීලා තියෙනවා, මම මගේ ඊළඟ ආත්මයේ මේ කොහෙ මං උපදීද, මේ වගේ මට ලැබෙන ආනිසංස මොනවද කියලා. ඉතින් දැන් වැඩේ තියෙන්නේ චීන අධිරාජ්‍ය කිව්වේ වැරදි භික්ෂුවකට. මොකද සාමාන්‍ය භික්ෂුවකට කිව්වා නම් කියයි, අම්මෝ ඔබතුමා දිව්‍ය ලෝක යනවා, සුගතිය උපදිනවා කියලා. හැබැයි වැරදි භික්ෂුවක් ළඟට ගිහිලා වර්ණනා කරා. තමා වර්ණනා කරගත්තා. ඉතින් බෝධිධර්ම ආදුරුගෙන ඔය කරපු කිසි දෙයකින් ඇති පළක් නැහැ, මහ පෞගන්ධයක් රැස් කරගෙන කියලා. කරපු කිසි දෙයකින් ඇති වැඩකුත් නැහැ, මහ පෞගන්ධයක් රැස් කරගෙන අවුරුදු ගාණක් පින් කරනවා කියලා. ඒ කියන්නේ ඉතින් එයා ඉතින් මම මෙහෙම කරා කියලා මහා මමත්වයක් නේ හදාගෙන තියෙන්නේ. ඒ පින් කරනවා කියලා මහා විශාල ඊගෝ එකක්. මම මෙහෙම කෙනෙක් අච්චර කරා, මෙච්චර කරනවා, අනිත් මිනිස්සු වගේ නෙමෙයි කියලා මහා විශාල එකක් ඔළුවේ දාගෙන. ඉතින් ඒ නිසා වෙන්න ඇති බෝධානාරු කියන්න ඇත්තේ ඔය මහා පින් කළා කියලා මහා පව් ගොඩක් කරගෙන ගියා. එහෙම කිව්වට පස්සේ චීන අධිරාජ්‍යයට කේන්ති යනවා. ඇයි මෙච්චර මේ ඕනම කෙනෙක් මේ ටික කිව්වට පස්සේ ඔබතුමා මහා පින්වන්ත කෙනෙක්, මහා පින් කෙනෙක් කියන හැමෝ වර්ණනා කරේ මේ භික්ෂුව විතර මහා පෞකාරයෙක් කිව්ව එච්චරයි. කිසි විදිහට ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ දැන් එනදී මේ චීන අධිරාජ්‍ය අහනවා, එනදී ඔබතුමා කියන්නේ දැන් මට ඔබතුමාගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම මගේ යථා ස්වභාවය මොකක්ද? මං කවුද? එදවර කියන ඔබ කිසියෙකුත් නෙමෙයි කියලා. ඒකත් තේරෙන්නේ නැහැ චීන අධිරාජයාට. කියන ඔබ කිසියෙකුත් නෙමෙයි. නොකිසිවේ. කිසිවෙක් නෙමෙයි ඔබ. දැන් මෙහෙම කිව්වට පස්සේ කියන මේ භික්ෂුව මේ තියලා වැඩක් නෙමෙයි, රාජිනුත් යන්න කියන්න. කියලා මුලින්ම චීන අධිරාජ්‍ය බෝධිධර්ම විසුණුහසෝ පන්නනවා චීන අධිරාජ්‍ය. මොකද අර හිත හරි ගියේ නැහැ. මොකද හිත සතුටු කරන උත්තරයක් නෙවෙයි දුන්නේ. චෝදනා කළා පෞකාරයෙක් කියලා කිව්වා, කිසිම ගෞරවයක් වර්ණාවක් කළේ නැහැ. ඊට පස්සේ අර බෝධිධර්ම හාමුදුරුව යන ගමන් අහපව් චීන අධිරාජ්‍ය ඇතැල්ල එක ඇමති කෙනෙක්ට හිතෙනවා, මුණහස තුළ මොකක් හරි විශේෂයක් තියෙනවා, සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ, මුණහස මොකක් හරි දෙයක් මොහු දන්නවා කියලා ඒ ඇමතිවරයා පිටිපස්සෙන් ගිහිලා කියනවා. ඔබතුමාට මේ යන්න එපා මේ රාජ්‍ය අතහැරලා. මම ඔබතුමාට ඉන්න පන්සල කුටියක් හදලා දෙන්නම් කියලා කියනවා. කිව්වහම බෝධිධර්ම ආදුරෝ කකුල අයියෙන් පොළවේ පයින් ගහලා කියනවා, නුඹ දැනගනි මේ මුළු පොළොවම මගේ. මේ මුළු විශ්වයම මගේ ගෙහා. අයි මට මම යන තැන මගේ කුටිය. මම කොහෙද ඉන්නේ මං ඉන්න තැන තමයි මගේ කුටිය. අයි මට වෙනම කුටියක් අවශ්‍ය නැහැ කියලා. දැන් එතකොට ඒකෙන් අදහස් කරන දේ තමයි දැන් මං දැන් මේ විතරනකො දැන් ඔය දැන් ඔය රජවරු විවාහ වෙන්න යද්දි කරන දේයල්ලු කුමාරිකාවරු 30 දෙනෙක් විතර දෙනවලු. අවුරුදු 16 විතර ගැහැණු ළමයි 30ක් විතර දෙනවලු. 30ක් විතර දුන්නට පස්සේ තවද තෝරගන්න වරයක් දෙනවලු. කැමති කෙනෙක් තෝරගන්න කියලා. දැන් මෙයා එක්කෙනෙක් හරි තෝරගත්තොත් එහෙම මොකද වෙන්නේ? දැන් මම මෙයා මගේ අගමේසි හැටියට තෝරගන්නවා කියලා තෝරගත්තොත්. තෝරගත්ත ගමන් එයාට 29ක් අහිමි වෙලා යනවා. දැන් එක්කෙනෙක් තෝරගත්ත ගමන්
පුරාණ 29ක් අයින් වෙලා යනවා. 29කදී ඊරිසියාව ලැබෙනවා. එක්කෙනෙක්ගේ කරදරයක් ලැබෙනවා. එක්කෙනෙක්ගේ කරදරයක් ලැබෙනවා. එයා තෝරපු ගමන් 29කගේ ඊරිසියාව හම්බ වෙනවා. හැබැයි තේරුවේ නැත්තම් එතකොට නම් මහරුණා වගේ. කෙනෙක් හතේරුවේ නැත්තම් පැවිදි වුණා වගේ සමස්තයටම අයිති කියන්න පුළුවන්. සියල්ල අයිති. යන්නේක තමයි පැවිදි වුණේ ටික. යා උන්හම සමස්තේ ඔක්කො විශ්වයම අයිති. මුළු විශ්වයම අයිති. ප්‍රශ්නයක් නේ සමස්තේටම අයිති එකට. ඇත්තටම බුදු වෙනවා කියන්නේ කිසිම දෙයකට සියල්ලම අහිමි වීම සියල්ල අත්හැරෙවතුල අත්හැරීමතුල කෙනෙක්ට සමස්තේම අයිති වෙනවා. ඒක තමයි ශූන්‍යතාවය කියන්නේ. සියල්ල අත්හැරේ කියන්නේ යාට මුළු විශ්වයම අයිති. මුළු විශ්වයම අයිති. එකක් හරි තෝරුවොත් මගේ කියලා වෙන් කරගත්තොත් කඩාගත්තොත් වෙදුවොත් එතන යා කොටු වෙනවා. එතන යා කොටු වෙනවා. දැන් අර බෝධිධර්ම හාමුදුරුවෝ මේක මගේ පන්සල කියලා හද මට හදලා දීපු පන්සල කියලා හිතපු ගමන් මුළු විශ්වයේ තියෙන ඔක්කොම පන්සල් උනාසිකේ නෙවෙයි. එකක්වත් උනාසිකේ නෙවෙයි. හැබැයි එකක්වත් අල්ලපු නැති දැන එකක්වත් ගහනේ අල්ලපු නැති දැන මුළු විශ්වයම අයිති ලැබෙනවා. සමස්තේම අයිති ලැබෙනවා. ඉතින් භාවපට කියනව අන්න ඒක තමයි ශුන්‍යතාවයටපත් වෙනවා. ශුන්‍යතාවයේ විහරණයටපත් වෙනවා කියන්නේ මුළු විශ්වයම අයිති හම්බ වෙනවා. එයා තනියෙන් භ්‍රමණය වෙන්නේ නැහැ. මුළු විශ්වයත් එක්ක කම්පණයටපත් වෙනවා. එයා සමස්තයට දිව වෙලා. සමස්තයට එකතු වෙලා. ඉතින් ඔන්න ඔය ස්වභාවයට පරිවර්තනය වීම තමයි මේ මාර්ගේ වඩද්දී අපිට අවශ්‍ය කරන්නේ. මෙන්න මේ කියන සමස්තයට නැවත එකතු වෙන එක. විශ්ව රිද්මේ සමග එකතු වීම. ඉතින් ඒක කරහඳ නම් අපිට අර මේ වෙන් කරගෙන ඉන්න එකෙන් අයින් වෙන්න වෙනවා. අපි වෙන් කරගෙන ඉන්නවනේ තමන්ව. මේ තමන් හදාගත්ත වෙනම අනන්‍යතාවයක් තියෙනවානේ. කොටුවක් තියෙනවානේ. මේ මගේ අය, මේ මම, මේ මගේ කියලා වෙන් කරගත්ත ස්වභාවය. අන්න එතනින් යම් දවසක අපේ සිතේ කොටු වලින් නිදහස් වුණා නම් අමාකෙන ඔබ නැවත විශ්වයට එකතු වෙනවා. එතකොට අපිට දැන් සාගන්න තේන වෙනවා. ගවේෂණය කරන්න වෙනවා මේ ශුන්‍යතා සමාපත්තියට සම්බන්ධින්න නම් මම හදාගෙන තියෙන රාමු ටික මොනවද? මං හදා ගහගෙන තියෙන කොටු ප්‍රේම් ටික මොනවද? ඒ සියල්ලෙන් ගැලවෙනවා. දැන් අපි එතකොට අපි තේනවා මම කියලා විශ්වාස කරගෙන ඉන්නේ මොකක්ද? දැන් සමහර වෙලාවට අපිට තේනවා අපි ඔළුවේ තියෙනවා මම කියලා අරගෙන ඉන්න අදහසක් මේ රූපේ ආශ්‍රය කරගෙන. ඒක අපි ඔක්කොම තේන දෙයක්නේ. හැබැයි මම රූපේ ආශ්‍රය කරගෙන මම කොටුවක් ගහගත්තට කොයිහාකවත් එහෙම සංකල්පයක් මනස ගොඩ නගාගෙන හිටියට ඒ රූපේට එහෙම අදහසක් නැහැ. දැන් ඔබ බලන්න ඔබ සිතින් රූපේ පිළිබඳ මෙහෙම අයිඩියා එකක් හදාගන්න හිටියට දැන් අපේ ශාරීරික කිටි කිසිම කොටසක් කියන්නේ නැහනේ. මේ මම නියපොතු කියන්නේ නැහැ, දත් කියන්නේ නැහැ, කේස් ලොම් නියදත් සම්මස්නහර මේ එකක්වත් එහෙම අදහසක්වත් නැහැ. දැන් අපි දෙගොල්ලෝගේ දැන් අපි දෙගොල්ලගේ ඇඟවල් දෙක තියෙනවානේ. මේ ඇඟවල් දෙක කියනවාද අපි දෙගොල්ලක් කියලා? නැහැනේ. දැන් කොහෙන් බලන්න ඔබ කොහෙන්ද ඔබයි මායි වෙන් කරගෙන තියෙන තැන මොකද්ද කියලා? කොහෙන්ද ඔබයි මායි කඩාගෙන තියෙන්නේ? දැන් මේ ඇහැට පේන මට්ටමින් මේ ඔක්කොම රූපනේ පවතින්නේ. ඇහැට පේන මට්ටමින් මේ ඔක්කොම එළිය ඇහැට පේන බාහිර රූප. ඉතින් මේක බලන්න කොතනින්ද අපි බෙදාගන්නේ කියලා. මෙන්න මේ බෙදෙන තැන නිසායි සසර හැදෙන්නේ. මේ බෙදෙන තැන නිසායි ඔබ විශ්වයෙන් වෙන් වෙලා දින මේ බෙදා ගැනීමින්ද. මේ ඔබ කඩා ගැනීම ඇතුළේ තියෙන බෙදීම නිසා. දැන් බලන්න දැන් ඒ වුණාට අපිට තේරෙන මේ කිසිම රූපයක් කියන්නේ නැහැ. ඔයයි මායි කියලා දෙන්නේ කියලා අදහස. රූප වලට එහෙම හැඟීමක්වත් නැහැ. දැන් මේ විදිහට දැන් අපි ටීවී එකේ ඔබගේ ළමයා ටීවී එකේ නාට්‍යක ඉන්නවා. ඔබ ඉතින් එතන කියනවා මේ ටීවී එකේ මේ බලන්න මෙතන නම් මගේ ළමයා නෑ. මගේ ළමයා රඟපාපු නාට්‍යයක් යනවා. හැබැයි ඊට පස්සේ ළමයා නම් ගෙදර මෙතන ඉන්නවා කියලා. දැන් බලන්න හැබැයි ඒ බලන්නේ වර්ණ රූපේ දිහා බලන්න. ඒ වර්ණ රූපේ දිහා බලන්න දැන් ඔබ ඊට පස්සේ මගේ ළමයා නෑ කියලා ටීවී එක අල්ලනවා කියලා. ඇල්ලුවාම අවු වෙනවනේ තද ගතිය විදුරු. ඊට පස්සේ දැන් මෙතන මගේ ළමයා ඉන්නවා කියලා අල්ලනවා ළමයාව කියලා. ඇල්ලුවාම ඒත් අවුනේ තද ගතියක් හරි මුදු ගතියක් හරි මස් ඔයලා අවුනේ තද මුදු ගතිය. මං ආනේ දැන් ඔය තද මුදු ගතිය ටීවී එකේ කියනවාද මෙතන නැහැ කියලා ළමයා? අර ඊට පස්සේ ගිහිල්ලා ඇල්ලුවාම අවුනේ තද ගතිය මුදු ගතිය කියනවාද? ආ මේ මස් වල නම් මෙතන ඉන්නවා කියලා නැහැ නේ. ඉතින් බලන්නකෝ එහෙම බැලුවාම අපිට තේරෙනවා
මේ කොහෙන්ද අපි කඩා ගන්න මේ රූපයෙන් කොහොමවත් කඩන්න බෑ. මේ කිසිම දැන් මේ මේ මයික් එක කියන්නේ නැහැ නේ, මේ මයික් එක, මේ අත, මේ 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 දෙකම තද මුදු ගතිනේ අහුවෙන්නේ. අන්න එතකොට අපිට එහෙම බලවහගෙන ඇති තේනවා, එහෙම මේ කිසිම දෙයක් සමස්තේ බෙදන්න බෑ. සමස්තයක් විදිහට මේ සියල්ල පවතිනවා. සමස්තයක් විදිහට සියල්ල තියෙනවා. එතකොට සමස්තයක් විදිහට මේ සියල්ල තියෙද්දි අපිට දැන් මේ කිසිම දෙයක් එහෙම කඩන්න වෙන් කරන්න පුළුවන් තැනක නැහැ. අපි කොහෙදෝ හරි තැනකින් මොකක් හෝ අවිද්‍යාවකින් මේ සමස්තයෙන් මම වෙන් කරගෙන ඉන්නවා. දැන් ඔබ හිතන්නකො, දැන් ඔබට හිතෙන්නේ මෙහෙමනේ. දැන් ඔබට හිතෙන්නේ දැන් ඔබ දැන් මේ ධර්මශාලාවට ඇවිල්ලා ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්නවා. තව පැයකින් දෙකකින් විතර ඔබ නැගිටලා යනවා. ඒ වගේ බලන්නකො මේ ශරීරයේ කිසිම අංගයක් එහෙම කියන දේ මේ ශරීරය ඔබේ කොහේ ශරීරයේ කොයි කැලලද කියන්නේ මේ ඉඳගෙන ඉන්නේ කියලා. මේ හිටගත්තා කියලා. දැන් බලන්නකො ඔබ මේ හිතින් හදාගෙන නිවේද සතරේ ගියව පරිහරණය කරන්න කියලා. මේ හිටගෙන ඉන්න ඔබ, ඉඳ ගන්න ඔබ, ඇවිදින ඔබ, ඒ බලන්න ඒ කියන්නේ බුද්ධි නිදිය ගන්න, ඇවිදින, නිදිය ගන්න, ඇවිදින, වාඩි වෙලා ඉන්න කෙනෙක් කොහෙද හදාගෙන ඉන්නේ? දැන් මේ දැන් බලන්න දැන් මේ දැන් ඔබට තියෙන මේ ශාලාවක් ඇතුළේ ඉන්නවා කියලානේ. දැන් මේ බිත්ති කියනවාද මේ ශාලාවක් ඇතුළේ ඉන්නේ කියලා? මේ 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 සිවිලිම කියනවාද මේ සිවිලිම ඇතුළේ ඔබ ඉන්නේ කියලා? මේ රූපේ කියනවාද ඔබ ඉන්නේ මේවා මේකක් ඇතුළේ කියලා? ඉතින් එහෙම බලුවාම අපිට තේරෙනවා අපි මේ වෙන් කරගත්තට ඒනට මේ කිසිම රූපයක් කියන්නේ නැහැ. මෙතන ගැහැණු, ඔයා ගැහැණු කෙනෙක්, ඔයා පිරිමි කෙනෙක්, ඔයා මෙයාගෙන් වෙන් වෙච්ච කෙනෙක් කියලා කිසිම රූපවලට අදහසක් නැහැ. එහෙම හැඟීමක්වත් නැහැ. ඉතින් බලන්නකෝ දැන් මේ දැන් ඔබ බලන්න දැන් ඔබ හිතනවා මෙතන බුදු පිළිමේ තියෙනවා. මෙතන බුදු පිළිමේ තියෙනවා. මෙතන හාමුදුරුවෝ ඉන්නවා, මෙතන මම ඉන්නවා කියලා ඔබට ඉතන දැන් මං ඒ වුණාට බලන්න අපිට හැබැයි බැලුවාම දෙනවා මේ කිසිම දෙයක් එහෙම දෙයක් කියන්නේ නැහැ. මේ පේන කිසිම රූපයකට එහෙම අදහසක්වත් නැහැ. මේ ෆයිබර් පිළිමේට ෆයිබර් කියලා අදහසක්වත් නැහැ. ඒක බුදු පිළිමයක් කියලා අදහසක්වත් නැහැ. එතන මෙහෙම බලනවා වෙන වෙනම මේ සමස්තය අපි මනසේ ගොඩනගාගෙන ඉන්නවා, වෙන් කරන් ඉන්නවා. මේ වෙන් කිරීම ඇතුළේ තමයි මේ අපිට මේ අපි මේ වෙනම කෙනෙක්, මම මෙතන ඉන්න අයගෙන් වෙන් වෙලා තනියම ඉන්න කෙනෙක් කියන වගේ අදහසක් ඔළුවේ දාගෙන ඉන්නවා. මම නම් කියන්නේ කෙනෙක්ගේ ඒ ඒ සක්කාය දිට්ඨිය කියන එක මට හිතෙන්නේ මේ ඇඟට බැහැගෙන වගේද මම ද ඉන්නේ භූතයෙක් වගේ. ඒ නිකන් දැන් ඒක බලන්න කවුරු හරි බැන්නාම නිකන් ඇඟට මේ පපුවේ වම් පැද්ද වගේ දැනෙනවා සමහරට. නිකන් මේ මට ඉන්නේ ඒක කරා සෝ රහත් වෙනකම් මිට අස්සේ මොකද්දෝ මන්ද ගුලියක් වගේ ඉර වෙලා තියෙනවාද කියලාත් හිතෙනවා. දිට්ඨියක් වගේ මොකද නිකන් මේ හිතෙන්නෙම මේ මෙතන මම වෙනම ඉන්නවා, මගෙන් පිට අරය ඉන්නවා කියලා මොකද්දෝ එකක් දැනෙනවා අපිට. දැන් මොකද්දෝ දැනීම නිකන් වෙන් වෙච්ච කෙනෙක් ඉන්නවා සමස්තයෙන් වගේ කියලා ස්වභාවය දෙනවා. ඒ බෑ ඒ වුණාට අපිට හොඳට බැලුවාම පේනවා මේ රූපේට එහෙම කිසිම අදහසක් නැහැ. ඉතින් අනිත් එක දැන් අන්න එතකොට අපිට පේනවා එහෙනම් මේ රූපය ආශ්‍රිතව මං හදාගෙන රූපය ආශ්‍රිතව ඔබ හදාගෙන ඉන්න කතාව අපි කියන පට්ටපල් බොරුවක් කියලා. ඒක පට්ටපල් බොරුවක්. මේ රූපය ආශ්‍රිතව වෙන් කරගෙන ඉන්න වෙන් කෙරිල්ල කිසිද? දැන් අපි බදයන් බලන්න දැන් අපි ජාතියත් වෙන් කරනවානේ. ඔයා මුස්ලිම්, ඔයා බෞද්ධ, ඔයා මුස්ලිම්, ඔයා දෙමළ, මම සිංහල. ඉතින් මං අහන්නේ මේ රූපෝයන් අපි මෙයා දිහා බලලා මෙයා මුස්ලිම්ද මෙයා සිංහල කියලා. ඉතින් මං අහන්නේ කොහෙන්ද ඔක කරන්නේ කියලා. දැන් මේ මේ ඒ මුස්ලිම් කෙනෙක්ගේ හැම ඇල්ලුවත් අහුවෙන්නේ මේ වගේ හැමයි තද ගතිය මුදු ගතිය දෙමළ කෙනෙක්ගේ අහුවෙන්නේ තෙච්චරම. වාගේ වල මෙච්චර. දැන් කොහෙන්ද මේක කැඩෙන්නේ? මේ පේන දේවල් වලින් කඩන්න පුළුවන්ද එහෙම එක? අපි බෞද්ධය කියලා ඇල්ලුවත්, ක්‍රිස්තියානි ඇල්ලුවත්, සිංහල කිව්වත්, මොනවා කිව්වත් අපිට තියෙන මොකක් හරි පට්ටපල් මෝඩකමක් ඇතුලේ තියෙනවා කියලා. ලොකු මොකද්දෝ මන් දෙකක් තියෙනකට අපිට දැන් මෙන්න මේ විදියට අපිට අපේ ජීවිතය ගැන මෙහෙම සිහිපත් කරගෙන යද්දී අපි දිනා විශාල බොරුවක් හදාගෙන ඉන්නවා. විශාල බොරුවක් හදගෙන තනි අනන්‍යතාවයක් හදාගෙන ගැටන හදා ගන්නවා. ඇත්තටම අපි ගැටිලා තියෙන බැලුවම ලෝකයක් එක්ක නෙවෙයි. තමන්ගේම සිතේකද කොහෙද ගැටලා තියෙන්නේ? තමන්ගේම සංකල්පයක් එක්ක යුද්ධ කරනවා. තමන්ගේම සංකල්පයකට බැනගෙන තියෙනවා.
මොකද මේ කිසිම රූපයකට අදහසක් නැහැ. සිංහලද, ක්‍රිස්තියානිද, මුස්ලිම්ද, එහෙම මොකක්වත් එකක් ඒ කිසි ඇඟීමක්වත්, එහෙම අදහසක්වත් මේ විශ්ව කොහෙටවත් නැහැ. අනිත් එක තමයි අන්න එහෙම බලාගෙන යද්දී එහෙනම් අපිට තේරෙනවා, එහෙනම් මම මේ මෙන්න මේ විදිහ අදහසක් මගේ ඔළුවේ තියෙනවා. ඒ අපිට ඒ අදහසම තේරෙනවා අපේ මෝඩකම. එහෙම අපිට වෙන් කරන්න බැරි බව අපිට තේරෙන්න ගන්නවා. හොඳට මේක ගැන නුවණින් විමසගෙන යද්දී. දැන් ඊට පස්සේ මාව ඔබට කියන්නේ මේ මේ ප්‍රශ්නේ ගැඹුරටම යන්න. මේ මම කවුද කියලා හොයන ප්‍රශ්නේ ගැඹුරටම යන්න. මොකද ඒකේ ගැඹුරට යන්න කියන්නේ මේ ප්‍රශ්නෙට විශාල හැකියාවක් තියෙනවා. සම්පූර්ණ ඔබගේ ඇත්තට ඔබ විනාශ කළ දාන. ඔබ මේ මනසින් හදාගෙන ඉන්න මෝඩ සහගත මම කියන මායාකාරී හැඟීම සම්පූර්ණ විනාශ කරන්න පුළුවන් මහා හැකියාවක් තියෙනවා. ඔන්න ඔය තමන්ම ඉන්ක්වයරි කරලා බලන්න. අපි කියන්නේ තමන් සෙල්ෆ් ඉන්ක්වයරි එක. මම පිළිබඳ ගවේෂණය. මම කවුද කියලා ගවේෂණය කරගෙන යෑම. ආන්ගේ ගවේෂණය කරගෙන කරගෙන ගියොත් මගේ එක ගැඹුරු ලෙස ගැඹුරු ගවේෂණයකට අපි බැස්සොත් මා කියන්නේ මේ ප්‍රශ්නෙට අන්තිමට අපිට උත්තරයක් නැතිලා. දැන් ඔබට දැන් ඔබගෙන් මං කවුද කියලා ඔබෙන් මං අහුවොත් ඔබ ඉතින් ඔබ කියයි ඔබ බුද්ධ ආගමේ ත්‍රිපිටකය කියවලා ඇති. ත්‍රිපිටකයේ මෙහෙම තියෙනවා, සලායතන පංචස්කන්ධයක් කියයි, සලායතනයක් කියයි, හේතු නිසා සකස් වෙච්ච දෙයක් කියයි. මා කියන්නේ ඔබගේ නිර්වාණය මාර්ගයේ ඔබගේ අන්තිම ආත්ම භාව වලට ඇදී මම කවුද කියන ප්‍රශ්නේ මිනිස්සුගේ ඇහෙන්නේ. මට හිතෙනවා යා සංසාරයාගේ අන්තිම භව වලට ලඟ වුණාම කියලා. අන්තිම භව තියෙනවානේ සසර. පස්චිම ආගමිකයෙක්ට ওই ප්‍රශ්නේ ඇහෙනවා. එතකොට එයාට එයාගේ ආගමික ඉගෙනගත්ත දේවල් ටික තියෙනවානේ. ඉගෙනගත්ත ත්‍රිපිටකේ, ඉගෙනගත්ත පොත්පත් ටික, එයාගේ දාගත්ත ආගමික සංකල්ප ටික තියෙනවානේ. ඔන්න ඔය බුද්ධ ආගම එයාට එයාගේ අවබෝධයට ප්‍රතිවිරුද්ධව නැගිහිටිනවා. එයා බුද්ධ ආගම කියලා මෙච්චර කල් ඉගෙනගත්ත ටික, එයා ඉගෙනගත්ත පොත්පත් ටික, එයා ඉගෙනගත්ත සූත්‍ර, අටුවා, ටීක, ටිප්පණි, දැනුම් සම්භාරය, ඒ සියලුම දැනුම් සම්භාරය එයාගේ ඉන්ක්වයරි එකට, එයාගේ ආධ්‍යාත්මික ගවේෂණයට විරුද්ධ වෙනවා. මා කියන්නේ දැන් මේ අපි මේ නිවන් දකින්න යන ගමනේදී අපිට මේ ත්‍රිපිටකය අපේ ඉගෙනගත්ත දැනුම උදව්වක් කළා යම් දුරකට යනකම්. යම් දුරකට යනකම් මේ දැනුම් පද්ධතිය අපිට උදව් කරේ නෑ කියන්න බෑ. දැන් අපි අද මෙතෙන්ට ආවෙත් මේ මෙතෙන්ට එන දක්වා මේ අපේ දැනුම අපිට උදව් කරා. ඒ ත්‍රිපිටකය පිළිබඳ ඉගෙනගත්ත සූත්‍ර දේශනා, ඒ ඉගෙනගත්ත දැන් ඒත් අපිට තේරෙනවා මෙන්න මේ ඉන්ක්වයරි එකට යද්දී, මේ ආධ්‍යාත්මික මම කවුද කියන ගවේෂණයට යද්දී ඔන්න ඔය ටිකම තමන්ට කරදරයක් වෙන්න පටන් ගන්නවා. තමන්ගේ දැනුමම තමන්ගේ ඉස්සරහට බාධාවක් වෙලා ඉස්සරහට එන්න ගන්නවා. තමන්ගේ දැනුම් පද්ධතියම බාධාවක් වෙලා ඉස්සරහට එන්න ගන්නවා කියලා කියන්නේ අර මම කවුද කියලා තමන් අභ්‍යන්තරයට හැරිලා මේ ගවේෂණය කරන් යද්දී තමන්ගේ ආගමික සංකල්ප ටික ඉස්සරහට එනවා. ඇවිල්ලා මොනවා හරි උත්තරයක් දෙනවා. එක්වර මං කිය පංචස්කන්ධයක් කියලා කියයි, නැත්නම් සලායතන කියලා කියයි, හේතුඵල කියලා කියයි, මොනවා හරි ඇවිල්ලා මුඛාක් හරි උත්තරයක් දෙනවා. ඒ උත්තරයක් දීපු ගමන්ම ඔබගේ ඉන්ක්වයරි එක එතනින් ඉවර වෙනවා. ඔබගේ අර ඔබගේ මමත්වයේ පසාරු කරගෙන අර ශුන්්‍යතාවය දක්වාම ගමන් කරන්න බැරි වෙනවා. ඒ අර ආගමික සංකල්ප ටික ඉස්සරහට ආවා. ඇවිල්ලා ඔන්න හදාගත්ත ආහාරි මේ මම කියන්නේ මෙහෙම එක්කෙනි. මම කියන්නේ ධාතු ටික. මම කියන්නේ නාම රූපටි, නාම රූපය. කියලා මොකක් හරි දෙයක් ඔන්න ඔළුවට දාගන්නවා. ඒතර උත්තරයක් හම්බුණා කියන්නේ ඔබගේ ආයේ ඔබේ දැනුම හරහා ඔබට ආය මමත්වේම පිහිටියා කියන එක. ඒක හරි සිහුම් කාරණයක්. ඒක මේ මේ මාර්ගයන ගොඩාක් අයට අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ අන්තිමට ඔබ කියලා අන්තිමට ඔබේ දැනුම අට අහුවෙනවා. ඒක තේරුම් ගන්න ඔබ ආගම නාමයේ ඉගෙනගත්ත සංකල්ප ටික පොත් කියවලා හදාගත්ත දැනුම කියන්නේ ඔබ නෙවෙයි. දැන් අපි අහන්නේ මෙතන මේ ප්‍රශ්නේ අහන්නේ ඔබෙන් ප්‍රශ්න කරන්නේ ඔබ කවුද කියන එක. එතකොට ඔබේ දැනුම කියන්නේ ඔබ නෙමෙයි, ඔබ ඔබ තුල ඇති කරගත්ත දෙයක්. ඔබේ තියෙන ආගමික දැනුම, පොත්පත් කියවලා හදාගත්ත දැනුම කියන්නේ ඔබ නෙවෙයිනේ. ඒ නිසා
ඔබ අර දැනුමින් උත්තරයක් කිව්වට වැඩක් නැහැ එතන. ඒ නිසා මා කියන්නේ ඔබට මෙන්න මේ කියන නිර්වාණය සත්‍ය ගවේෂණය කරන් යන මාර්ගයේදී මොහොතකට ඔබගේ දැනුම බිමින් තියන්න වෙනවා. ඔබ දාගෙන ඉන්න ආගමික සංකල්ප ටික, ඔබේ අදහස් ටික, ඔබේ මතිමතාන්තර ටික, ඔබේ මතිමතාන්තර බිමින් තියන්න, මං කියන මගේ මතිමතාන්තර බිමින් තියන්න. මොකද ඔබ මගේ දෘෂ්ටිය දාගන්නත් එපා. දැන් මම මේක කියාගෙන යද්දී ඔබ මගේ සංකල්පත් අතාරින්න, ඔබේ සංකල්පත් අතාරින්න, ඔබේ ආගමික සංකල්ප විශ්වාසත් අතාරින්න, මා ඔබට කියන විශ්වාස ආගමික සංකල්පත් අතාරින්න. මොකද මේ සියල්ලම ඔබට බාහිරින් එන දැනුම් පද්ධතියක් විතරයි. මොකද ඔබ කොච්චර දැනුමින් ඔබ ගැන දැනන් හිටියත් ඒ ඔබ ගැන දන්න එක නෙමෙයි. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ හරියට මේ ණයට හරක් බලා ගන්න වගේ වැඩක් කියලා. ත්‍රිපිටකේම කියනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි කෙනෙක් මේ දැන් මේ පොත්පත් කියවලා දැනුම් ගොඩක් හදාගෙන ධර්මයේ දන්නවා කියලා ඉතින් ඉන්නවා නම් එයා ණයට හරක් බලා ගන්න. ඒතර හරකේ කිරිටි ගන්නේ ඒ කිරිටි ගහම්බෙන්නේ අයිතිකාරයට. හැබැයි එයාට හැමදාම ණයට හරක් බලා ගන්නවා. එයා මෙහෙන් දැනුම අරගෙන මෙහෙට කියනවා. මෙහෙන් දැනුම අරගෙන මෙහෙන් පොත කියවනවා, ත්‍රිපිටකේ කියනවා, අර දේවල් කියවලා ඒ දැනුම මෙහෙට සම්ප්‍රේෂණය කරනවා. එයාට ඒකේ රසය විඳින්න බෑ. මොකද එයාට ආගමික සංකල්ප පිළිබඳ, කියන්නේ ආගමික මත පිළිබඳ සංකල්ප ගොඩක් ඔළුවේ තියෙනවා. එයා එක්ක මම නෑ කියලා කියනවා, මම ඉන්නවා කියනවා, මම මෙහෙමයි කියන මේ ඔක්කොම එයාගේ ආගමික දැනුමින් ආපු අදහස් ටික. ඒත් මම ඔබට කියන්නේ මේ සංකල්ප වලින් ඔබ කොච්චර තර්ක වලින් දැනුමින් කොච්චර ඔබ ගැන තේරුම් ගන්න ගියත් ඔබට කවදාකවත් සැබෑ ඔබව හමු වෙන්නේ නෑ. සැබෑ ඔබේ යථා ස්වභාවය හම්බෙන්නේ නැහැ. මොකද ඔබ දැනුමකට හුරු වෙලා හිර වෙලා. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබට කරන්න දෙන එකම දේ තමයි මොහොතකට දැනුම මම කියලා විශ්වාස කරන එක පැත්තකින් තියන්න. සහ මම කියන ප්‍රශ්නෙට පොත්පත් වලින් උත්තරයක් හොයන්න එපා. ඔබ ඔබේ ඇතුළාන්තයේම කිදා බහැලා බලන්න. මොකද පොත්පත් වලින් දෙන හැම උත්තරයක්ම සංකල්පයක්, අතීත මතකයක් විතරයි. ඒ නිසා අපි සම්පූර්ණ අතීත මතක අතහැරලා දාලා ඔබ කවුද කියලා හොයාගන්න ඔබට අවශ්‍ය නම් ඔබේ අතීත මතක වලින් තත්ත්වාරෝපිත කරගත්ත කෙනෙක් බවට පත් වෙන්න එපා. ඔබ සම්පූර්ණ මේ මොහොතට ඇවිල්ලා දැන් මම මෙතන කියන මේ මොහොතට ඇවිල්ලා ඒ දැනුමත් පොඩ්ඩකට බිමින් තියලා මේ මොහොතට සාපේක්ෂකව බලන්න ඔබට දැනෙන්නේ ඔබ කවුද කියලා. දැන් ඔබ ඔබේ දැනුම් පද්ධතිය, ඔබ රූපේ මං කියලා ඉගෙනගෙන තියෙන දැනුම් පද්ධතිය, ත්‍රිපිටකයෙන් ඉගෙනගෙන තියෙන දැනුම් පද්ධතිය ඔක්කොම මොහොතකට බිමින් තියලා ඔබ මේ මොහොතට ඇවිල්ලා හරියටම මේ මොහොතට සාපේක්ෂකව ඔබ කවුද කියලා ඔබ බැලුවොත් ඇත්තටම ඔබට මොන වගේ දැනෙන්නේ? මොන වගේ උත්තරයක්ද ඔබට එන්නේ? බලන්න. දැන් ටික කලබලන්නකෝ. ඔබ මේ මොහොතට සම්පූර්ණ මේ මොහොතට සාපේක්ෂ වෙලා මේ මොහොතට සාපේක්ෂකව බැලුවොත් ඔබට ඔබ කවුරු වගේද මේ මොහොතේ දැනෙන්නේ? ඒකට මං කියන්නේ පොතේ දැනුමට යන්නත් එපා. එකක්වත් අය ඔක්කොම කොහෙන් හරි අතීතයෙන් ගත්ත තත්ත්වාරෝපිත සංකල්ප ආරෝපණය කරගත්ත දේවල් ඒව ඔක්කොම අතහැරලා බැලුවොත් ඇත්තටම අපිට මොන වගේ හැඟීමක් දෙන්නේ? මොන වගේ උත්තරයක් දෙන්නේ? එහෙනම් ප්‍රශ්නයක් ඇහුවොත් අපි ඔබට ඔබව හරියට මේ මොහොතට සාපේක්ෂව දැනෙන්නේ කවුරු වගේද කියලා ඇහුවොත් ඔබ මොකක්ද දෙන උත්තරේ? මොන වගේ උත්තරයක්ද ඔබේ ඇතුළෙන් එන්නේ? කියන්න බහින එන 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 උත්තරේ ඇතුළෙන් මොන වගේ උත්තරයද ඇත්තට වෙන්නේ ඇතුලේ? ඇත්තටම අපිට උත්තරයක් කියන්න බැරි නම් මාගෙන අන්නේ නොදන්නා බව තුල තමයි සත්‍ය තියෙන්නේ. ඔබට මොකක් හරි උත්තරයක් එනවා නම් දැන් මේ ඉන්නේ ඔබ කොහෙන් හරි ඉගෙනගත්ත සංකල්පයක්, කොහෙන් හරි ආගමකින් හරි පොතපතකින් හරි ත්‍රිපිටකයෙන් හරි අමහලා හරි හදාගත්ත සංකල්ප ගොඩක්. ඒ සංකල්ප ගොඩ නෙවෙයි ඔබ කියලා කියන්නේ.
ඇත්තට මේ ප්‍රශ්නේ හරියටම අපි අහගෙන බහලා බැලුවාම අපේ ඇතුලේ අන්තිමට මේ ප්‍රශ්නේ අහපු කෙනෙක් හම්බෙන්නෙත් නැතිලා යනවා. ඒ ප්‍රශ්නේ අහපු කෙනා කවුද කියලාත් අපිට හොයාගන්න බැරිලා යනවා. අපිට එහෙම වචනෙන් කියන්න බැරි, එහෙම කිසිවෙකුත් නැති නොකිසිවක් ස්වභාවයක් දැනෙන්න පටන් ගන්නවා. මාගෙන අන්නේ දැනීම ගොඩාක් ළඟයි ඔබ ශුන්‍යතා සමාපත්තියට කියලා. ඒ දැනීම ගොඩක් ළඟයි ශුන්‍යතා සමාපත්තියට. එතකොට ඔබට තේරෙනවා එහෙනම් අපිට මේ වැඩේ කරගන්න කිසිම ආගමික සංකල්ප ඕනේ නැහැ. මුලදී ඕනේ තමයි. හැබැයි මුලදී ඕනේ උදව් වුණාට පස්සේ පස්සේ මේක දෙනවා අපිටම තමයි මේ ඉන්ක්වයරි එක කවදා හරි කරගන්න තියෙන්නේ. කවදා හරි මාව විනාශ කරගන්න තියෙන්නේ මටම තමයි. ඒක පොදකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තව ගුරුවරයෙක්ට කරගන්න පුළුවන් කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒ තම තමා විසින් තම තමාව මරා ගැනීමක් තියෙනවා. ඒ මරා ගන්නවා කිව්වට තමන් මරා ගන්නවා කියන ඇත්තටම තමන් බලනවා කවුද කියලා. ආ චීන අධිරාජ්‍යයේ මම තව බෝධි ධර්මහාරෙන් කතාවක් කියන්නම්. ඉතින් මෙහෙම චීන අධිරාජ්‍යයා කොහොම හරි අහපව බෝධි ධර්මහාරෙක මිත්‍ර වෙලා චීන අධිරාජ්‍යයා කියනවා ඇත්තම කතාව මම ඔබ වහන්සේට කියන්නම්. ඇත්තම කතාව තමයි මට මේ කොච්චර පින්කම් කළත් කොච්චර වෙහෙර විහාර ඇදුවත් කොච්චර පන්සල් ඇදුවත් මට විශාල මානසික ආතතියක් තියෙනවා. මට විශාල මානසික දුකක් තියෙනවා, විශාල මානසික ආතතියක් තියෙනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ මේකෙන් කොහොමද නිදහස් වෙන්නේ. කිසිම පූජකෙට බැරි වුණා තවම මාව මේ මට මේ මානසික විවේදනාවෙන් මානසික පීඩනයක් තියෙනවා. පීඩනේ නිදහස් කරන්න. දැන් බෝධාරාමයට අපෝක සුළු දෙයක් නේ, මම ඔකට අක්ගාර කරන්නම් කියනවා. කියන කොහොමද ඉතින් අනේ මේ මෙච්චර විශ්ප්‍රසිද්ධ පූජකයන්ට කරන්න බැරි වෙච්ච දේ, මෙච්චර ප්‍රසිද්ධ පූජකයන්ට කරන්න බැරි වෙච්ච දේ කොහොමද මෙහෙ උපවාස කරන්න කියලා අහනවා. කියනවා ඔබ හෙට පාන්දර 3 වෙද්දි මං ඉන්න ගල්ලෙනට එන්න කියලා. මං ඉන්න කුටියට පාන්දර 3ට එද්දී හැබැයි එද්දී කවුරුත් එක්ක එන්න එපා, තනියෙන් එන්න කියලා. එන්න කියලා බෝධි ධර්මහාඳුරෝ කියලා ඉතින් චීන අධිරාජයා හොඳයි කියලා යන ගමන් බෝධර්මහාරෝ කියනවා ආ ඔයා එද්දි ඔයාවත් එක්කන් එන්න කියලා. ඔයා එද්දි ඔයා ඉතින් ඒතර කියන මොන මොඩ ප්‍රශ්නයක්ද එක මං එද්දි කොහොමවත් මාත් එක තමයි මම එන්නේ, මට මාව මග ඇරෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් හා හොඳයි කියලා ඊට පස්සේ පහෝදා පාන්දර 3ට දැන් චීන අධිරාජයා කල්පනා කරලා හිතලා කමන්නේ ඕන දෙයක් වෙච්චා කියලා 3ට යනවා. පාන්දර 3ට ගියාට පස්සේ බෝධර්මහාඳුරෝ කියනවා හරි දැන් ඔබතුමා කිව්වනේ ඔබතුමාට ගොඩාක් මානසික අසහනයක් තියෙනවා, කොච්චර පින්කම් කළත් කොච්චර දේවල් කළත් මේ මානසික බරගතිය ඇතුලේ තද ගතිය නැති වෙන්නේ නැහැ කියලා. ඒතර කියනවා දැන් මට මං ඒ ටග්ගාල ඔබ හොඳ කරලා දෙන්න මට හොයලා දෙන්න කියන ඔය මානසික අසහනය දැනෙන කෙනා කොයිද ඉන්නේ කියලා. ඔය මානසික බර මානසික වේදනාව විඳින කෙනෙක් ඉන්නවානේ. ආන් ඒ මානසික බර විඳින කෙනා මට ටග්ගාල අල්ලලා යා ඉන්න තැන කියන්නේ එයා කොතනද ඉන්නේ කියලා මං ටක් ගාලා ෆිස් නැති කරලා දෙන්න. මං ටක් ගාලා යාව විනාශ කරලා දෙන්න. ටක් ගාලා විනාශ කරලා දෙන්න නැති කරලා දෙන්නම් කිව්වට පස්සේ ඉතින් බෝධර්ම චීන අධිරාජ්‍යය කියන මම කවදාකවත් එහෙක හොයන්න ගිහිලා නැහැ. මම මේ මානසික අසහනයට උත්තරයක් හෙව්වා මිසක් මේක මං නැති කරගන්නේ කොහොමද කියලා ඇහුවා මිසක් මම කවදාකවත් මේ මානසික අසහනේ ඇති වෙලා තියෙන කෙනා කොතනද ඉන්නේ කියලා නම් හොයලා නැහැ. ඊට පස්සේ කියන හොයලා හරියට හොයලා දෙන්න මන්ට අග්ගාල යාව විනාශ කරලා දුකත් නැති කරලා දෙන්නම් කියන. ඉතින් ඔන්න දැන් පාන්දර 3 ඉඳලා පාන්දර 5 වුණා 7 වුණා කිසිම හෙළවිල්ලක්වත් නැහැ චීන අධිරාජ්‍ය. පොඩ්ඩක්වත් හෙළවෙන්නේ නැහැ. කිසිම හෙළවිල්ලක් නැත්තහම දැන් බෝධර්මහාඳුරෝ කියනවා දැන් උදේ 7ක් වුණා. දැන් 8ක් වුණා දැන් මට මූණ අතපය හොද ගන්න ඕනේ. දැන් තාම හොයාගන්න බැරි වුණාද කියලා කියනවා. එතකොට ඊට පස්සේ එකපාර චීන අධිරාජ්‍ය ඇස්සරලා වන්දනා කරලා කියනවා ස්වාමීනි මම දැන් පැය 4ක් එක දිගට බැලුවා මේ වේදනාව දුක් විඳින කෙනා කොහෙද ඉන්නේ කියලා. මට එහෙම කිසි කෙනෙක් හම්බෙන්නේ නැහැ. මට ගැඹුරු නිහඬ බවක් මහා ගැඹුරු නිශ්ශබ්ද භාවයක් වචනෙන් කියන්න බැරි නිහඬ බවක් දැනෙනවා. ඒ නිහඬ බව ඇතුලේ මට මාව හොයාගන්න බැහැ. මහා මට මාව අතුරුදහන් වෙලා ගිහිල්ලා මට මං කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බෑ. මේ මසහනේට පත් වෙච්ච කෙනෙක්වත් මේ පින් කරපු කෙනෙක්වත් මේ මේක මට
ඒ මම මෙහෙම කෙනෙක් හිටියා කියලා හිතාගෙන එයා සුවපත් කරන්න කියන්නේ ඒ හිතාගෙන හිතපු එකමයි බොරුව කියලා වැඳලා යනවා. ඉතින් අන්න ඒ වගේ තමයි අපිට මේ මම කවුද කියන ගවේෂණේ අපේ ඇතුළට හැරිලා බලහගෙන යද්දී අපිට දැන් අපි මෙච්චර කල් කරේ මේ මට දුකක් නැතුව ඉන්න මාව සතුටින් තියන්න. ඒත් අපිට තියෙන ඔය මම කියලා හිතාගෙන හිටපු කෙනාම තමයි මායාව. අපේ ඇතුළට ඇතුළට යන්න යන්න දැන් අපි මේ විදිහටද දැන් අපි ලෝක සිතියමක් ගත්තාම ලෝක සිතියෙන් බෙදන්න පුළුවන්නේ මේ ලංකාව, මේ ඉන්දියාව, මේ පකිස්තානය කියලා අපි සිතියමේ බෙදෙනවානේ. හැබැයි නිකන් හරි හිතලා බලන්න අපි රොකට් එකක් අරගෙන උඩට යනවා. රොකට් එකක් අරගෙන උඩට ගියාට පස්සේ අපිට මං අහන්නේ දැන් අපි ටිකක් දැන් ප්ලේන් එක හරි උඩට ගියාට පස්සේ අපිට මේ ලංකාව, මේ ඉන්දියාව කියලා වෙන් කරන්න බෑනේ. නිකන් එකම ලෝක ගෝලේ කියන පේන්න පටන් ගන්නවා පෘථුවිය. පෘථුවිය පේන්න පටන් ගන්නවා අපිට මේක වෙන් කරගන්න බෑ. මෙතනින් එහාට පකිස්තානේ තියෙන්නේ, මෙතනින් එහාට මේ නේපාලේ තියෙන්නේ, මෙතනින් එහාට ඉන්දියාව කියලා බෝඩර් එකක්වත් උඩට යන්න 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 පේන්නේ නැහැ. එහෙම උඩට දැන් රොකට් එකක් කරන් උඩට ගියාම තමයි අඟහරු ලෝකයට ගියාම මං හිතන්නේ මොකක්වත් ඩොට් එකක් විතර පේනවා ඇති පෘථුවිය කියලා. ආන්ගේ වගේ තමයි අපි ඔය මම කියන ප්‍රශ්නේ හරහා අපේ ගැඹුරට கிඳා බහින්න 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 අපිට නිකන් අර බෙදීම්, ජාති, ආගම්, මම පිට කියන ඔය ඔක්කොම බෙදීම් සියල්ලම ඇතුළේ නැති වෙලා ගිහලා. ඒ සියල්ලම අහෝසි වෙලා යන්න ගන්න. ඒ සියල්ලම අහෝසි වෙලා යන්න ගියාට පස්සේ තමයි අපි අර රිද්මය සමග, ශුන්‍යතාවය සමග ඒකාත්මික වෙන්නේ. ඉතින් එතකොට දැන් මේ ගමනේදී අපිට තේරෙන ඊළඟ කාරණේ තමයි අපිට දැන් එක්ක රූපය අල්ලගෙන ඉන්නවා. අපිට මෙන්න මේ කියන බෙදීම් අතර අපිට මේ කියන මම කියන අදහස වැරදියට අරන් තියෙන තැන තමයි අපි වෙනම මේ සිත මම හැටියට විශ්වාස කරනවා. දැන් රූපයට වඩා රූපයත් සමහර අය විශ්වාස කරනවා, සමහර අය රූපයටත් වඩා එයාගේ සිත විශ්වාස කරනවා. ඇත්තටම මා කියන්නේ අපි අපිට වෙන අපි මේ සිතක් කියලා වෙනම දෙයක් පවතිනවා කියලා අපිට මේ අදහසක් තියෙනවා. මං කියන ඔබට සිතක් තියෙනවා කියලා හිතන එකත් සංකල්පයක් විතරයි. දැන් ඔබ හිතන ඔබට අනිත් අයගේ මෙම් වෙච්ච වෙනම රූපයක් තියෙනවා කියලා. එන මේ ශරීරය මොනවත් එහෙම එකක් කියන්නේ නැහැ නේද? එහෙනම් ඔබට මේ රූපයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න එකම සිතවිල්ලක්නේ. උස, කොට, මහත, කෙට්ටු, සුදු, කළු කියන එහෙ බෙදීම් සහගත හිතක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න මේක එකම තමයි අපේ මායාකාරී ස්වභාවය. අන්න ඒ වගේම තමයි දැන් ඔබ හිතකුත් හදාගෙන ඉන්න හිතවිල්ලකින්. දැන් රූපයක් තියෙනවා කියලා හිතාගත්ත වගේ දැන් ඔබ මට වෙනම හිතා තියෙන ඒ හිත මෙහෙමයි, ඒ හිත මෙහෙමයි කියලා මේ හිත කියලා දෙයක් තියෙනවා ඔබට වෙනම අනන්නේ ඒ හිත මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් අපි බැලුවා මේ හිත කොහෙද තියෙන්නේ කියලා. අන්තිර ඒක අතර රූපේ මම කියලා ගත්ත වගේ තව සංකල්පයක් විතරයි. තවත් සංකල්පයක් විතරයි ඒක තියෙන තැනක්වත් එහෙම අපිට වෙන් කරන්නවත් ওই වෙන් වෙනම මේ තියෙන තැනක් කියලා හොයන්න දෙයක් එහෙම තැනක් හම්බෙන්නේ නැති වෙලා. අන්න ඒ වගේ මේ දැන් අපි අනිත් එක තමයි ඒ අර ඒ සිත මං කියලා අරගෙන ඉන්න දෘෂ්ටිය තියෙන කෙනෙක්ව හොයාගන්න හරි ලේසි. එයා හැම වෙලෙම යාගේ ඇතුළත කතාව තමයි එයා මං කියලා විශ්වාස කරන්නේ. දැන් හොඳට බලන්න දැන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඕන භාවනා කරන්න කියන එක හොඳට තේරෙනවා. මේ මෙහෙම කය මෙහෙම නිහඬ කරගෙන නිහඬ තැනකට ආවට පස්සේ මොකද්දෝ ඇතුළත කතාවක් යනවා. ඇතුළත දොඩවන්න ගන්නවා. අපි එකට පාලියෙන් කියනවා විතක්ක විචාර කියලා. අපි පාලි වචන අයින් කරමුකෝ පුළුවන් තරම් අපි හැමෝටම තේරෙන සිංහල භාෂාවෙන් කතා කරමු. දැන් විතක්ක විචාර කියන එකට අපි කියන්නේ ඇතුළත කතාව කියන එක. අපිට තේරෙන්න පටන් ගන්නවා අපි මේ හිත නිහඬ වෙන්න වෙන්නේ අපිට තේරෙන මොකද්දෝ ඇතුලේ කතන්දරයක් යනවා. ඇතුළේ මොකද්දෝ කතාවක් යනවා. ගොඩාක් දෙනෙක් ඔය මම කියලා විශ්වාස කරගෙන ඉන්නේ, මම කියලා හිතාගෙන ඉන්නේ ඔය අපේ ඇතුළත යන කතන්දරේ. ඔය ඇතුළත යන කතාව තමයි. හැබැයි අපිට හොඳට තේරෙන දේ තමයි හොඳට සිහියෙන් බැලුවාම සිහිය සිතට පිටිලා බලන්න. එතකොට ඔබට තේරෙයි ඇතුළත කතාව කියන එක ඇතුළත කතාව තියෙනවා. ඒ ඇතුළත කතාව දැනගන්න කෙනෙක් ඊට පිටිපස්සෙන් ඉන්න යටින් හරි පිටිපස්සෙන් හරි. එතකොට ඔබට තියෙන ඇත්තටම මම කියන්නේ මේ ඇතුළත කතාව දිහා බලාගෙන ඉන්න මිසක් ඇතුළත කතාව නෙවෙයි කියන්නේ.
හැමෝම ඉතින් අපිට ගොඩාක් බලන්නකො 99ම දෙනෙක් හිතන් ඉන්නේ මේ ඇතුළු මේ මම මෙහෙම හිතනවා, මම මෙහෙම හිතනවා, මට මෙහෙම හිතෙනවා, මට මෙහෙම දැන හිතෙනවා කියලා. අපි මේ මොකද්දෝ කොහෙදෝ යන කතාව ඒක මට පාලනය කරන්නත් බැරි එක. දැන් ඔබ කියනවා ඇතුළත කතාව නතර වෙන්න කිව්වොත් නතර වෙනවද නැහැනේ. ඒක ඔහේ යනවා. ඔහේ ඒකනේ මම ඕනේ නැහැ. ඒ ඇතුළත කතාව ඔහේ යනවා. ඒකට අර්ථ සමහරට ඒ ඇතුළත කතාවට කිසි අර්ථයක් නැහැ වගේ. ඒවා නිකන් කිසි වටිනාකමක් තියෙන කතාවලුත් නෙමෙයි. නිකන් මේ දූවිලි ටිකක් යනවා යනවා වගේ ඇතුළේ මොකද්දෝ ශබ්ද ටික. සමහර ශබ්දකුත් එක්ක යන්නේ. සමහර පොඩි චිත්‍ර රූපයකුත් නැවෙනවා. ඒ කතාවත් එක්ක ඇතුළේ ඒ ඇතුළත කතාවත් එක්ක අපිට තේරෙනවා නිකන් පොඩි චිත්‍ර රූපයකුත් යන්න පටන් ගන්නවා. චිත්‍ර රූපයක් සමහර චිත්‍ර මෙවි මෙවි තමයි හිතෙන්නේ කතාව. දැන් අපි මොනවා හරි අම්මා ගැන හිතෙද්දි තාත්තා ගැන හිතද්දි කතාව යනවානේ. බිරිඳ හරි ස්වාමිය හරි කවුරු හරි හිතෙද්දි අර ළමයා ගැන හරි අර ඒ කතාවත් එක්ක පොඩි චිත්‍ර රූපිකුත් එක්ක යනවා ඒක. එතකොට අපි හැම වෙලෙම රැවටෙන තැන තමයි අපිට වරදින තැන තමයි අපි මේ හැම හඳුනගෙන ඉන්නවා ඔන්න ඔය කතාව කතා කරන්නේ මම කියලා. ඒ ඇතුළත කතා ඒ විතක්ක විචාර දෙක මම කියලා. හැබැයි දැන් එතකොට ඔබට ඔතනදී කරන්න තියෙන්නේ හොඳට ඔබ ඔය ඇතුළත කතාව ගැන සිහියෙන් බලන් ඉන්න. එතකොට ඔබට තේරෙන ගණි ටික දවසක් යද්දි ඔය ඇතුළත කතාව කියන එක සිතිවිලි කියන එක ඒක මම ඒ සිතිවිල්ලෙනුත් ඔබෙන් තියෙන ස්වභාවය. මගේ ඇත්තම ස්වභාවයේ මම ඔය සිතිවිල්ලට අයිති නැහැ. මොකද තමාට තේනවා දැන් තමන් සිතිවිලි දිහා මෙහෙම බලන් ඉන්නවා කියන්නේ මම කියන්නේ සිතිවිලි වෙන්න බෑනේ එහෙනම්. තමන්ට ඒක හොඳට තේරෙනවානේ එතකොට. එහෙනම් මම සිතිවිල්ලෙනුත් ඔබට කියප කෙනෙක්නේ. හැබැයි දැන් ඔය දැන් මම මේ කියන එක ඔබට කවදාහක් සිතිවිල්ලකින් තේරුම් ගන්න බෑ. දැන් එතකොට ආයෙත් ඔබ වෙන්නේ ඇතුළත කතාවටම අහු වෙන එක මම ගියා අහු වෙන එක තමයි. දැන් මම මේ කියන්න යනවා දේවල් ටිකක් කියනවානේ. ඔබ මේක සිතිවිලි වලින් තේරුම් ගන්න යනවා. සිතිවිලි වලින් දැන් මම නෑ කියලා හරි මම ඉන්නවා කියලා හරි මම පංච උපාදානස්කන්ධ කියලා හරි කොච්චර සිතිවිලි වලින් තේරුම් ගන්න ගියත් ඒ කියන සත්‍ය ඔබට සිතිවිල්ලෙන් තේරෙන්නේ නෑ. ඔබේ අතා ස්වභාවය හැම විටම තේරුම් ගන්න සංකල්ප වලින් ඔබේ තියෙන. හැබැයි ඔබ මේ ධර්මයේ සත්‍ය අවබෝධ කරන්න යන්නේ හිතලා. සිතිවිලි විතරයි. ආ මම කියන්නේ පංචස්කන්ධය මම කියන්නේ රූපේ නෑ කියලා. එහෙම හිතු හිතන්න ගියාම වෙන්නේ ආයෙත් ඔබ වැටෙනවා ගිහිල්ලා. අර ඇතුළත කතාව මම කියන එකටම තමයි ආයෙ වැටෙන්නේ ගිහිල්ලා. ඒ නිසා දැන් ඔබට මේ මා කවුද කියන ගවේෂණය කරන්න කියන්නේ තවත් හිතිවිලි ටිකක් හිතන්න කියන එක නෙවෙයි. මේ හිතිවිලි කියන එකම තේරුම් ගන්න ඔබට අයිතියක් නැති බව. හැබැයි එතකොට දැන් අපි මේ හිතිවිලි වලින් තමයි මාව නිර්මාණය කරගෙන ඉන්නේ. ඒතර ඔබ තේරුම් ගන්න ඔය හිතිවිලි වලින් නිර්මාණය කරපු ඔබ තමයි ඩ්‍රීම් එක කියන්නේ. අපි කියන්නේ හැවිලියෙම ඔබ දකින්න සංසාරේ සිහිනයක් දකින්න ඉන්නවා කියලා. ඇත්තටම ඔබ දකින්න සිහිනේ තමයි ඔබේ සංකල්ප මවන මායාව. ඔබේ සංකල්ප වලින් හදාගෙන ඉන්න කතන්දරේ. දැන් බලන්න ඔබ සිතිවිලි ගොඩකින් නෙමෙයිද ඔබ ගැන අදහසක් හදාගෙන ඉන්නේ කියලා. දැන් ඔබ මං අනි කිසිම දැන් ඔබ බලන්න සිතුවිලි ටිකක් අසිතුවිලි වලින් තොර ඔබ ගැන හිතන්න පුළුවන්ද කියලා. ඔබ මොනවා හරි සිතුවිලි ටිකක් සිතුවිලි අතහැරලා දාලා ඔබ ගැන තේරුම් ගන්න බලන්න පුළුවන්ද කියලා බලන්න. සිතුවිලි අතහැරලා සිතුවිලි වලින් තොරව ඔබ කවුද කියලා හඳුන ගන්න පුළුවන්ද කියලා. ඔබට සිතුවිලි වලින් තොර තව කවුරුහරි කෙනෙක් ගැන හඳුන ගන්න පුළුවන්ද කියලා. ඔබට සිතුවිලි වලින් තොරව ආගමක් හදා ගන්න පුළුවන්ද කියලා බලන්න. ජාතියක් වෙන් කර ගන්න පුළුවන්ද කියලා බලන්න. ඔබට සිතිවිලි වලින් තොර වෙනම සිතක් කියලා දෙයක් හොයා ගන්න පුළුවන්ද කියලා බලන්න. වෙනම රූපයක් කියලා දෙයක්. අන්තිමට අපිට පේනවා එහෙනම් අපි මගේ මුළු මම දන්න මගේ ජාතියයි මගේ ආගමයි මමයි මගේ රටයි මගේ සමස්තයම හුදු අර්ථ සිතිවිල්ලක් විතරයි. ඒ සිතිවිල්ල ඇතුළේ බලන්න ඒ සිතිවිල්ලවත් කියලා තනි දෙයක් නැතේ තියෙනවද කියලා කොහෙවත්. එහෙමකුත් නැහැ. අනිගේ සිතිවිල්ල කියන එක බලන්න මට ඕන විදිහට තියෙන එකවත් නැහැ. සිතිවිල්ල කියන එක ඔය එනවා යනවා ඒ වගේ ලෝකෙම අවා ගන්නවා කතන්දර හදා ගන්නවා අනාගතම අවනවා. හැබැයි කවදාහක්වත් ඒ සිතිවිල්ල අතීතය පහළ වෙන්නේ නැහනේ. අතීත කියන එකත් මේ මොහොතේ සිතිවිල්ල අනාගතය කියලා දෙයක් කවදාහක්වත් නැහැ. ඒ ඔබ ඔය හිතන් ඉන්න ඔබේ අනාගතයත් ඔබ ඔය විශ්වාස කරන් ඉන්න ඔබේ ගෙවිච්ච අතීතයත් හුදු සිතිවිල්ලකින් මවපු කතාවක් විතරයි. ඔබ දැන් හොඳට බලන්න සිහිය ගෙනහිල්ලා
ඔබ විශ්වාස කරන් ඉන්න ඔබ මම මෙහෙම මෙහෙම හිටියා මගේ පොඩි කාලේ මෙහෙමයි මං අනාගතේ මෙහෙම වෙන කෙනෙක් වෙන්න ඕයි ඔක්කොම මේ මොහොතේ සිතුවිල්ලක් ගේනවා එච්චර. එතකොට අපිට මේ සිතුවිල්ල දිහා බොහොම සිහියෙන් හිටියෝ සෝදිසියෙන් හිටියොත් ඔබට තේරෙනවා ඔබ මෙච්චර කාල රැවටිලා ඉඳලා තියෙන්නේ ඔබ සිහිනේ මේ සිතුවිලි වලින් මවන කතාවකට අහුවෙලා. මේ ඒ කතාවට අහුවෙලා තියෙන්නේ මෙච්චර කාලයක් ඔබ සිත මං කියලා විශ්වාස කරගෙන. සිතට රාගය ආවද කියනවා අයියෝ මට රාග එනවා මට තරහ එනවා බලන්න ගහන්නේ මං කොච්චර භාවනා කළත් මට මේ සිතුවිලි එනවා කියලා. ඉතින් ඔබ තවම විශ්වාස කරනවා සිත ඔබට අයිති කියලා. ඉතින් එතකොට ඔබ ඒකේ ස්වාමීත්වය අරගත්තොත් ඒකේ ඒකට එන ඔක්කොම ඒකට ඒක ඔක්කොම දේවල්ට ඔබ විඳවන්න ඕනේ. ඔබ අයිතිකාරත්වය දාපු ගමන් ඒ හරහා ඔබ ඒකින් කරන දේවල් වලට ඔබ කර්ම විපාක විඳින්න ඕනේ. ඔබ විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒකින්ද දැන් මම භාවනා කරද්දී මට ගුරුවරයා කිව්වේ ළමයෝ කවදාකවත් මේ අනුන්ගේ ළමහෙන්ට අම්මා තාත්තා කොටුවේ අස්සම් කරන්න එපා කිව්වා. අනුන්ගේ ළමයෙක් නම් ඒ අනුන්ගේ ළමහෙන්ට තාත්තා කොටුවේ මේ තාත්තා කියලා අස්සම් කරන්න එපා කිව්වා. ඔය සිතුවිලි හදන කතන්දරේ ඒක මට අදහල කිසිම දෙයක් කොහෙවත්. ඒ සිතුවිලි හදන කතාව ඇතුලේ මම කොහෙවත් ඇත්තෙත් නෑ. ඒත් අපි මේකට නිකන් ඇදිලා ගිහිල්ලා ඉන්නේ අපි. ඒ සිතුවිලි කතන්දරේට ඇදිලා ඒක අස්සේ ඉන්නේ මේ. ඒක අස්සේ ඉන්නකම් ගැටුම් යුද්ධ දැන් තේරුම් ගන්න සිතිවිලි වලින් මම කියන අනන්‍යතාවය ගොඩනගා ගත්තට පස්සේ එතෙන්ට ඕන යුද්ධයක් ඕන. මොකද ඒ සිතිවිලි වලින් හදපු මම කියන මායි ඩ්‍රීම් එකේ නම් සංස්කාර ලෝකේ නම් ඔබ හිර වෙලා ඉන්නේ. ඔබ තේරුම් ගන්න ඒ සිතිවිලි වලින් හදපු මට අපි කියන්නේ ගේම් එකක් නැතුව බෑ යුද්ධයක් ඕන. මොකද මේ සිතුවිලි වලින් හදපු මම කියන එකේ අනන්‍යතාවයේ පවතින ගැටුමත් එක්ක ඔබ නිර්මාණය කරගනි සංකල්පකින් ඔබට ඕනේ තව ජාතියක් එක්ක හරි ආගමක් එක්ක හරි පොඩි ඇටෑක් එකක් ඕන. ඒ ඇටෑක් එකකින් තමයි ඔබට පණ එන්න පටන් ගන්න. හැම වෙලේම ඔබ තවම ඔබ ප්‍රත්‍යරුන් අරන් ඉන්නේ සංකල්ප වලින් නම් සිතුවිලි මවපු මම නැතුල නම් ඔබ හිර වෙලා ඉන්නේ ඒකේ පණ තියෙන්නේ ප්‍රතික්‍රියාවක් එක්ක ගැටුමක් එක්ක යුද්ධයක් එක්ක බෙදිල්ලක් එක්ක ඒ හොඳට තේරුම් ගන්න ඔබ තවම ඒ ඔබේ මනසට හිර වෙලා නම් හිතින් හදපු මම කියන මායාව ඇතුලේ නම් හිතේ ඉන්නේ අනිවාර්යෙන් ඒකට බෙදිල්ලක් ඕන. ඒකට ජාතියක් වශයෙන් බෙදෙන්න ඕනේ, ගෑනු පිරිමි වශයෙන් බෙදෙන්න ඕනේ, ගිහි පැවිදි වශයෙන් බෙදෙන්න ඕනේ. ඒ බෙදිල්ල තියෙන තැන තමයි ඒ මනසේ මමත්වයට පැවැත්මක් තියෙන්නේ. ඔය බෙදිලි ඔක්කොම නැති වුණාට පස්සේ එතකොට ඔබට ඉවරයි, ඒ මමත් ඉවරයි, ලෝකෙත් ඉවරයි. යුද්ධේ නැති වුණාට පස්සේ ඉතින් ඒ නිසා මම කියන්නේ අර අපේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා එහෙම තාම මේ පුද්ගලයා සිත තුළින් තමම හඳුන ගන්න කෙනෙක් ඉන්නවනම් එයාගේ පිටිපස්සේ ගහලා තියන්න ඕන කියලා වහා ගිනිය වෙලෙ සුළුයි කියලා. ඒ කියන්නේ තාම එයා තාමම හඳුනගෙන ඉන්නේ අර මනස ඇතුලේ සංකල්පවල ඉන්න එයා කොයි වෙලේත් එයාට ඇවිස්සිලා ගේමක් ඕනේ. කොයි වෙලේ ගිනිය වෙලෙත් දන්නේ නැහැ. මොකද එයාට තාම එයා හම්බෙලා තියෙන තැන වැරදි. එයා තවම එයාව හඳුනගෙන තියෙන්නේ මහා වැරදි පටු තැනකින්. පටු තැනකින් හඳුනගෙන දිනවා. අන්න එතකොට ඒ සංකල්ප වලින් හදාගත්ත මම කියන තැන නම් තවම අපි ඉන්නේ. ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම ඊළඟ ලක්ෂණය තමයි මදිකම. කොච්චර කළත් මදි. මදි ස්වභාවය ඇතුලේ ඉන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒකට ඇති ගතිය එන්නේ නැහැ. මොකද අර මායාකාරී ස්වභාවයකින් ඉන්නේ ඔබ. හැබැයි සැබෑ ඔබ කොහොමත් තෘප්තිමත් වෙලා ඉන්නේ දැන්. ඔබේ යථා ස්වභාවයේ ඔබේ සතා ස්වභාවය තමයි සමස්තය. සමස්තේ කොහොමත් තෘප්තිමත් වෙලා ඉවරයි. ඉතින් ඒ ඔබ සමස්තේ බඩ පරිවර්තනය වෙලා නැති නිසා තවම අර මනසින් හදාගත්ත කතන්දරය ඇතුළත කතාව හිර වෙලා තියෙන නිසා ඇතුළත කතාව මම කියලා විශ්වාස කරන නිසා ඔබේ ඇතුළේ ඌණ ගතියක්, මදි ගතියක්, අතෘප්තිකර භාවයක් ඇතුළේ තියෙනවා. ඉතින් අපි කරන්නේ දෙක අපි ඔබ තේරුම් ගතට පස්සේ අපි මේ සිත ගැන හොඳට සෝදිසියෙන් ඉද්දී සිත ගැන නිරීක්ෂණය කරගෙන සිහියෙන් බලාගෙන ඉද්දී අපිට දැන් ඔන්න ඊට පස්සේ ඔන්න අපිට මේ සිතයි මමයි අතර ගැප් එකක් එන ගන්නවා. මේ සිතිවිල්ලයි සිතිවිලි සහ තමනුයි තමන්ට වෙන මේ එකක් නෙවෙයි. තමන් අර සිතිවිලි කියන ස්වභාවයෙන් ඔබට යනවා. ඒ ඔබට ගියාට පස්සේ අන්න එතකොට තමයි තමන්ට මේ අවදිය කියන්නේ මොකද්ද කියන එක, සතිය කියන්නේ මොකද්ද කියන එක තමන්ට තේරෙන්න පටන් ගන්න. එතකොට ඔබට ඇතුළත කතා කරනවා, ඇතුළත බෙදෙන්න හදනවා, බෙදුනට ඔබ ගණන් ගන්නේ නැහැ.
එහෙම ගණන් ගන්න නැති වෙන්න වෙන්න ඔබ අර සිතිවිලි සෝදිසි කරන්න බවට පත් වෙන්න වෙන්න. මොකද වෙන්නේ? අර සිතිවිලි පොකුර පොදියක් වගේ ගලාගෙන ගලාගෙන කියන්නේ නන් ස්ටොප්. අන්න ඕක අඩු වෙන්න පටන් ගන්න තමන්ටම පේනවා සිතිවිලි දෙකක් අතර ගැප් එක වැඩි වෙන්න ගන්න. සිතිවිලි දෙකක් අතර අර හිස් අවකාශය මතුවෙන්න පටන් ගන්නවා. අන්නේ හිස් අවකාශයේ මතුවෙන්න 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 ඔබ තුල ඇතුලේ අමුතුම වචනයෙන් කියන්න බැරි ශාන්ත ස්වභාවයක්, නිහඬ ස්වභාවයක්, ප්‍රීතිමත්, අපි කියන්නේ නිකන් හරීම ශාන්ත වූ ප්‍රීතිය. අර ගැප් එක හරහා මතුවෙන්න පටන් ගන්නවා. අර සිතුවිලි දෙකක් අතර තියෙන පරතරය හරහා ඔබට ඔබව ආයේ මත ඔබේ යථා ස්වභාවය මතුවෙන්න ගන්නවා. ඇත්තටම ඔබේ රියල් අපේ යථා ස්වභාවය තුල තියෙන්නේ, ඒ කියන්නේ යථා ස්වභාවය තුල තියෙන්නේ නිශ්ශබ්ද භාවය, සයිලන්ට් එක තියෙනවා, ඒවා අවදිය තියෙනවා, බ්ලිස් එක තියෙනවා, ප්‍රමෝදය තියෙනවා. එතකොට ඔබ අර සිතිවිලි දෙකක් අතර ගැප් එක ඔබට මතුවෙන්න 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 ඒ ගැප් එක හරහා ඔබේ ඇතුළාන්ත තුළ ආයෙත් අර එවයාන සයිලන්ට් බ්ලිස්, අවදිමත් බව, නිශ්චල බව, නිහඬ බව, ප්‍රමෝදිමත් බව ටික 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 ඔබේ ඇතුළේ මතුවෙන්න පටන් ගන්නවා. හැබැයි සමහර අයට ඔතනදී බයත් ඇති වෙන්න පටන් ගන්නවා. සමහර අය වෙවුලන්න පටන් ගන්නවා. ඒ මොකද අර 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 එන්නේ එන්නේ අර සිතුවිලි දෙක අතර ගැප් එක වැඩි වෙන්න වැඩි වෙන්න වචනෙන් කියන්න බැරි තරමට තමන් ඇතුළේ නිහඬ වෙලා නිශ්ශබ්ද භාවයේ ගොඩාක් ඇතුළේ වැඩි වෙනවා. ඒ නිශ්ශබ්ද භාවයේ තුල අපි අවදිමත් භාවයේ තුල කිමිදෙන්න 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 ඔබට ඔබව අතුරුදහන් වෙලා යන්න පටන් ගන්නවා. දැන් ඔබ ඔබව කියලා හදාගෙන ඉන්න වෙනම අනන්‍යතාවයක් තියෙනවානේ සංකල්ප වලින්, සිතිවිලි වලින්. සිතිවිලි වලින් රූපේ මම කියලා, රූපේ මම කියන එක සංකල්පයනේ. ඔය සිතිවිලි වලින් හදාගත්ත බොරු මායාකාරී මම ඉන්නවානේ. දැන් මායාකාරී බොරු මම ගම ඔබ ඊට සිතයි දැන් ඇත්ත මම කියලා තව කෙනෙක් කියන එහෙම යන්න එපා. එතකොට ආයෙත් එකක් හදාගනි ඇත්ත මම ඉන්න බොරු මම කියලා. එහෙම අර අවදියට ගියාට පස්සේ මේ ඇත්ත මම කියලා කෙනෙක් හම්බෙන්නේ සමස්තයට දිය වෙනවා මිසක් ආයෙ එතන මේ කොහෙවත් අර හිට පිහිටපු කෙනෙක් හම්බෙලා යන්නේ නැහැ. අර තමන් අර එහෙම නිහඬ වෙලා යන්න 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 අර සිතිවිලි ලෝකයෙන් හදාගත්ත බොරු මායාකාරී ස්වභාවයකින් සකස් කරගත් අර මම කියන ස්වභාවය ඒක එන්නෙන් අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා යද්දී ගොඩාක් අය බය වෙනවා. සමහර අය කියනවා කෝ එන් ස්වාමීන් වහන්සේ මට එන්නෙන් මගේ ශරීරය දැනුන්නේ නැතුව කියලා. සමහර අය ඇස්සැල්ල බලනවා මේ කැලරි ටික තියනවාද කියලා. දැන් එහෙම හිත ගොඩාක් අවයනස් එක මත වැඩි වෙලා නිහඬ බව වැඩි වෙලා සමහරට කය දැනෙන්න තියෙනවා. කය කියලා අපි අරන් ඉන්නේ සංඥාව. ඒ සංඥාව ගෙවෙන්නේ. අද ඒතර සංඥාව ගෙවෙනම කට්ටිය ඔන්න බය වෙනවා. බය වෙලා සමහර අය ටිකක් වෙලා යද්දී දාඩිය දාන්න පටන් ගන්නවා. දැන් අපි ඕස්ට්‍රේලියාවේ සමහර රිට්‍රීට් කරද්දී මේ සමහර අය වතුර බෝතලේ ළඟ තියාගෙන ඉන්නේ. ඒ ටික වෙලාවක් යද්දී අර ශරීරයේ කියන සංකල්ප ඔක්කොම ගෙවිලා ගිහලා නිහඬ බව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඔන්න සමහරට බය කඩට සමහර අය කියනවා හાર્ට් ඇටැක් එකක් ගන්න හදනවා. පපුව යමාරු වෙන්න හදනවා සමහර අයට. සමහර අයට විහුලන්න ගන්නවා. සමහර අය නිකන් කපාට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ මොකද එච්චරටම මේ කය මම කියලා ගත්ත ප්‍රේමයක ඉන්නවා. ඉතින් භාවනාවට ආවවසර නිහඬ බවට යන්න යන්න නිශ්ශබ්ද භාවය ඇතුලේ වැඩි වෙන්න සයිලන්ට් එක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ට අර තමන් කියලා හදාගත්ත මායාකාරී ලෝකේ නැති වෙනවා. මායාව අතුරු දහම් වෙලා යනවා. ඉතින් අපි කැමති නෑ මේ සීනෙත් නැගිටින්න. එච්චරටම අපි මේ සිහිනේට පෙරේතයි. අපි එච්චරටම මේ සිහිනේට කෑදරයි. අපි මේ සිහිනේට කෑදරයි සිහිනේට පෙරේතයි. ඒ නිසා ආයෙත් අර බිව්ලන්න පටන් අරගෙන ආයෙ ඇස්සල්ලා බලලා කෑලි ටික තියනවාද කියලා බලනවා. මොකද්දෝ විකාරයක් කරනවා. ඒ නිසා මම කියන්නේ මේ වැඩේට බහිනවන ජීවිත ආශාව අත්හැරලා බහින්න. ඔය කය කය සිත කය දෙක මං කියාගෙන මේ ඔය අහදාගත් එක අතහැරින්න. අර මං කියන්නේ රස්තියාදුකාරයෙක් වගේ රාජාව මාව ගංගාව කියලා වෙන දෙයක වෙන්න දෙන්න. ඇයි ඇත්තට මෙතන බය වෙන්නේ අපි අර මම මැරුණට පස්සේ මම අතුරුදහන් වෙලා මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහනේ. මොකද ඒ ශුන්්‍යතා සමාපත්තියේ සංවාදින්දී මම යා නැහැ එතන. ඉතින් යා කැමති නැහැ කොයි මොහොතකවත් ඒ ශුන්්‍යතා දාභාපතිර සංවාදිනවට. සිත කවදාකත් යන සිත කියන්නේම මේක අතහැරපන්. සිත සිත කවදාකත් කියන්නේ මේ මාර්ගේ යන්න කියලා. මොකද සිත කැමති නෑ සිත නැති වෙලා යනවට. සිත අවසාන මොහොත දක්වා බලන්නේ යා මේ එයාගේ පැවැත්ම තියාගන්න. මොකක් හරි කර කර අර මොනවා හරි හිත හිත මොනවා හරි එක ගැටි ගැටි මොනවා හරි ගේමක් දාගෙන එයා එයාගේ පැවැත්මට පුදුමාකාර ප්‍රේමයක් තියෙනවා. ඒ නිසා කවදාකවත් ඔබේ සිත ඔබට උදව් කරන්නේ නෑ මේ ගමනේදී.
ඔබට උදව් කරොත් උදව් කරන්නේ ඔබේ ගුරුවරයා විතරයි. ගුරුවරයා කියනවා බය වෙන්න එපා, මොනව වුණත් ඔබ අතුරුදහන් වෙලා ගියත්, ඔබ නැති වෙලා ගියත්, කය පේන්නේ නැතුව ගියත් තමන්ට විශ්වාසනේ සිහිය තියෙනවා කියලා. එහෙනම් එහෙම මේ අතුරුදහන් වීමට අතුරුදහන් වෙන්න දෙන්න. ඒ තමන් කියන එක නොදෙනියද්දි ඒ නොදෙනියන්ට එහෙම දෙන්න. ඒ අන්න ඒ වගේ මං කියන්නේ අර ගුරුවරයාට භක්තිය තිබ්බොත් ආන්ගේ භක්තිමත් ශ්‍රාවකයා එයාගේ ගුරුවරයා කෙරෙහි තියෙන භක්තිය නිසා එයාගේ යා මරණයට පයින්න. ඇත්තටම ඒ තමන් අර හිත නිහඬ වෙලා අවදිය මතුවෙනවා කියන්නේ ප්‍රමුදිත බව එනවා කියන්නේ තමන්ගේ මරණය තමයි ඒ හම්බෙන්නේ. ටික 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 තමන්ගේ මරණයට පෝරගේට තමව දානවා. ඉතින් පෝරගේට ලං වෙදි වැවුලනවා. බය වෙනවා. ඒ වෙලේ තමන් දන්නේ ඔය මරණයෙන් එහා පැත්තේ නිවන තියෙන්නේ කියලා. ඔය මමයාගේ මරණයෙන් එහා පැත්තේ අමෘතේ තියෙන්නේ, අජරාමර බව තියෙන්නේ, නිර්වාණය තියෙන්නේ. අන්න ඕකට ශ්‍රද්ධාව ඕනේ, වී හයිය ඕනේ හිතේ. ද රාජාවෝ මහෝ ගංගා කියන හයිය ඕනේ. මොනවා වුණත් කමක් නැහැ. පුච්චගෙන නම් පුච්චන කාපන්, කෙලවෙනව නම් කෙලවයන් කියලා පහළලා ගිවිලා යන්න දෙන්න තියෙන වැඩේ. ඉතින් ඒකට ඉතින් ගොඩාක් හයිය ඕනේ තමන්. ඒ කියන්නේ තමන්ගේ මරණයම තමන් අද්දාගෙන. එන්නේ මරම තමන්ගේ මරණයමයි තමන්ගේ ඉස්සරහට හම්බෙන්නේ. මේ වගේ කොට ආකේ අවදියේ නිශ්චල බව වැඩි වෙන්න වැඩි වෙන තමන් මෙහෙම අතුරුදහන් වෙලා යන්න මං කියන්නේ බය නැතුව තමන් මෙහෙම අතුරුදහන් වෙලා යන්න දුන්නොත් තමන්ව නොදෙනී ගිහිල්ලා නොදෙනී යන්න දුන්නොත් මා කියන්නේ නැවත යාර විශ්ව රිද්මේ සමග දෝලණය වෙන්න ගන්න. ඒ විශ්ව රිද්මේ තුළ අමුතුම වචනෙන් කියන්න බැරි ප්‍රීතියක් තියෙනවා. කෙනෙක් නැහැ හැබැයි ඒ රිද්මේ ඇතුළේ තියෙනවා අජරාමර අමරණීය බවක් සහ ලෝතුරා සෝයා. ඒ සෝය මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ ලෝතුරා සෝය තේරෙන්නේ තමන්ගේ මමත්වයේ පහළ බෑල 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 සම්පූර්ණ දිය වෙච්ච කෙනෙක්ට. ඒ මොකද්ද මේ නිවන් සැප කියන්නේ, මොකද්ද ලෝකයේ තියෙන වෙනස් නොවන සැපය කියන එක තමා තුළින් මතුවෙන්න ගන්න. ඉතින් හොඳයි, අපි දැන් පැය විනාඩි 15ක් කාලය තරම් දිනවා අපි අදට එන අවසන් කරමු. ඉතින් හැම දිනාටම ඒ කියන ලෝතුරා සුවය විඳින්න ලැබේවා. ඇත්තටම තමන්ගේ ඒ කය වචන සිත මම කය මම කියන එක අතුරුදහන් වෙලා යන්න තමන්ගේ මරණයයි අතුරුදහන්. උපත මරණය දෙකින් තමයි නිදහස. උපත මරණය කියන්නේම මායාවක් බවට තේරෙනවා. එහෙනම් හැම දිනාට මේ උපත මරණය නිදහස් වෙන්නම මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.